හොඳයි පින්වතුනි, කවුරුත් සාදුකාරයක් දීලා නමස්කාර කියවන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චකවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, ඔබ සියලු දෙනාම අද මේ සෙනසුරාදා නිමාඩු දිනේ සදී පැහැදී සරලව සිටින්නේ මේ සංසාර ගමන දුකක්. පැවැත්ම පවත්වාගෙන යෑම දුකක්. හේතුව වයසට යනවා, ලෙඩ රෝග හැදෙනවා, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති වෙනවා, සමුදය බිහි වෙනවා, විපරිණාමයට පත් වෙනවා, නොසිතූ දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා, බලාපොරොත්තු නොවූ දේවල් සිද්ධ වෙනවා. මේක තමයි විපරිණාම. මේ විපරිණාමය කියන ප්‍රවාහයට ඔබ නොදැන්වත්වම බැඳලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. හේතු කරන්නේ ඔබ. බුදුහාමුදුරුව දේශනා කළා, හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ඔබ සියලු දෙනාම මනුෂ්‍ය හැටියට, බෞද්ධ හැටියට
බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්න. නිවන සාක්ෂාත් කරගන්න. නමුත් ඔබ කිසිවෙකුත් තාම හරි හැටියට මේ නිවන් දැකගන්නාතුරු මේ නිවන කියන්නේ මොකද්ද කියන එක තේරුම් අරගෙන නැහැ. ඔබ නොයෙක් පොත්පත් කියවලා නොයෙක් අයගේ දේශනාවලට අහලා නිවන කියන්නේ මොකද්ද කියලා අනුමාන වශයෙන් ඔබ තේරුම් අරගෙන තියෙනවා. නමුත් ඔබ අඩුම වශයෙන් අවම වශයෙන් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනෙන් මිදී නිදහස් වෙනතුරු සම්මා දිට්ඨියට පත් වෙනතුරු සෝතාපන්න ඵලයට පත් වෙනතුරු අර යථාබාදී තථාකාරී තථාබාදී යථාකාරී බව පසක් කොට දැක ගන්නාතුරු මේ නිවන කියන්නේ මොකද්ද කියන එක ඔබ හරියට තේරුම් අරගෙන නැහැ. තමාට මහන වෙන්න පුළුවන්. මහන වෙලා ඉන්න ඇත්ත ඉන්නවා. එයා ඒ විදිහටම තමා ඔබ ගීවා ඉන්න අය වගේමයි ඒ මහන වෙලා ඉන්න ඇත් මේ නිවන කියන එක දැක ගන්නාතුරු තමන් සාක්ෂාත් කර ගන්නාතුරු මේ පිළිබඳව හරි වැටහීමක් නැහැ. ඉතින් ඒක නිසා සමාජයේ කටයුතු කරනකොට මේ ඇහැ කන නාසය දිවකය මන පිනවා පිනවා ආස්වාදනය කරනවා. සතුටක් සුවයක් සොම්නසක් සුඛ සෝමනස්ස සහගත බවකින් සතුටක් සහනයක් ලැබෙනවා. ආමිෂ සුවයක් බිඳවනම ආස්වාදයක් ලැබෙනවා. මේ ආමිෂ සුවය ආස්වාදය ලැබීමත් සමග ඔබ තුල යම් සහනයක් සුවයක් ලැබෙනවා. හැබැයි ඔබ නොදන්නා ඔබ තේරුම් නොගත් දෙයක් ඔබ තුල මනෝමය කාය තුල අධ්‍යාත්මය තුල ගොඩ ගැහෙනවා, එකතු වෙනවා, රැඳෙනවා, රැස් වෙනවා. මේ ප්‍රිය මනාප දෙයට ඇලීම නිසා සතුටක් සුවයක් සහනයක් ලැබීම නිසා බුදුහාමුදුරුවෝ දේශනා කළා තණ්හා අනුසය එකතු වෙනවා. ඒ වගේම ඔබට ඇහැට කණ්ඩ නාසයට දිවට කයට මනට හයටම අමිහිරි අප්‍රිය අකමැති දේවල් දකින්න බලන්න අහන්න විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒවටත් ඔබ ගැටෙනවා, පටිගයක් ඇති වෙනවා. ඒ නිසා පටිග අනුසය කියලා කොටසකුත් ඔබේම ඇතුළාන්තය තුළ අධ්‍යාත්මය තුළ එකතු වෙනවා, රැඳෙනවා, ගොඩ ගැහෙනවා, රැස් වෙනවා. ඒ වගේම අවිද්‍යාවෙන් අයෝනිසෝ මනසිකාරයෙන් අඥානකමෙන් නොදන්නාකමෙන් සමහර විට ඔබ වැරදි දේවල් කරනවා. එනිසා අවිද්‍යා අනුසය කියලා කොටසකුත් ඔබේම මනෝමය කාය තුළ එකතු වෙනවා. එතකොට ඔබ සියලු දෙනා කැමති ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මන රමණය කරන්න. ඇහැ කන නාසය දිව කය මන හයම පිනවන්න රමණය කරන්න කැමති. සතුටක් තියෙනවා, සුඛ සෝමනස්ස සහගත බවක් දැනෙනවා, ආස්වාදයක් ලබනවා, සතුටක් සුවයක් ලබනවා. හැබැයි ඔබ නොදන්නා දෙයක් රසායනික වශයෙන් ඔබ තුළ සිද්ධ වෙනවා. බුදුහාමුදුරුව හොයලා දැනගත්තේ, තේරුම් කරගත්තේ, විග්‍රහ කරේ, දේශනා කරේ මේ පටිච්ච සමුප්පාද විග්‍රහය ඇටියට මෙන්න මේ දේ. ඒ අනුව ඔබ සතුටක් සුවයක් ආමිෂ සුවයක් සහනයක් ලබන හැම මොහොතම
ඒ දේවල් වලට ඒ සුවයට ඒ සහනයට ඔබ තුළ තණ්හාවක් ඇති වෙනවා. තැනක හාවෙනවා. තණ්හා කියන්නේ ඒකයි. උපාදානයක් සිද්ධ වෙනවා. ඒකෙන් සතුටක් සුවයක් අරගෙන මමත්වයෙන් ගන්නවා. මේ ගැනීම නිසා ඔබ තුළ තණ්හා අනුසය අලුතෙන් එකතු වෙනවා. ඒවා ඔබේ මනෝමය කාය තුළ රැඳෙනවා ගති හැටියට. ගති හැටියට, රාග ගති හැටියට. ඒවගේම ඔබ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අර අප්‍රිය දෙයට අමනාප දෙයට අමිහිරි දෙයට ගැටුනොත් පටිඝ අනුසය කියලා කොටසකුත් ඔබේ මනෝමය කාය තුළම එකතු වෙනවා. ඒවගේම අවිද්‍යාවෙන් කටයුතු කළොත් අවිද්‍යා අනුසය කියලා කොටසකුත් ඔබ තුළ එකතු වෙනවා. එතකොට මේ අනුසය කියන මාගදී වචනේ එක සිංහල වචනයක් නෙමේ, මාගදී වචනය. අනුසය සය කියන්නේ එකතු වෙනම, අනු කියන්නේ අලුතෙන් එකතු කරගන්න. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාවේ සය කියන්නේ සයන්න යන්න යමක් එකතු වෙනවා, රැඳෙනවා, රැස් වෙනවා, ගොඩ ගැහෙනවා. මේ ඔබේ මනෝමය කාය තුළ තමයි මේ තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය තුනම එකතු වෙන්නේ. දැන් ඔබට ඔය පේන අල්ලන්න බලන්න පුළුවන් මේ රූපකාය එකක්. ඒ රූපකාය ආපෝ තේජෝ වායෝ පඨවී කියන මහා භූත හතර මායයට අයිති කොටස් ණයට අරගෙන හදාගත්ත තාවකාලික කූඩුවක්. හැබැයි අර මනෝමය කාය තාවකාලික නැහැ. බුදුහාමුදුරුවෝ නාම ගොත්තන් නජීරති. මේ නාමකාය කියන්නේ මනෝමය කාය තමයි. මේ නාමකාය එහෙම නැත්නම් මනෝමය කාය දිරන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔබ කූඩු දැන් ඔබ මේ වර්තමාන මොහොතේ ඔබ මනුස්ස කූඩුවක් හදාගෙන තියෙනවා. මීට පෙර ඔබ දේව කූඩු, බ්‍රහ්ම කූඩු, සමාජ බලු කූඩු, නයි කූඩු, තිරිසන් කූඩු, භූත කූඩු, පෙරේත කූඩු එහෙම හදාගෙන තියෙනවා. ඒවා කූඩු. ඒවා තාවකාලික රූපකාය කූඩු. ඉතින් ඒක නිසා අර ඔබ එකතු කරගන්න තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය එකතු වෙන්නේ, රැඳෙන්නේ, ගොඩ ගැහෙන්නේ, රැස් වෙන්නේ ඔබේ නොදිරන නාමකාය තුළ, එහෙම නැත්නම් මනෝමය කාය තුළ. ඒවා මලකඩ තට්ටු තුනක් හැටියට බුදුහාමුදුරුව හැඳුන්වනවා. රාග මල, ප්‍රියදේට ඇලීමෙන් එකතු වෙන තණ්හා අනුසය රාග මල හැටියට තමයි බුදුහාමුදුරුව පෙන්වලා දුන්නේ. අප්‍රිය දෙයට ගැටීම නිසා එකතු වෙන පටිඝ අනුසය ද්වේෂ මල හැටියට තමයි බුදුහාමුදුරුව පෙන්වලා දුන්නේ. ඒ වගේම අවිද්‍යා අනුසය මෝහ මල. එතකොට ඔබ සියලු දෙනා සෝතාපන්න ඵලයටවත් පත් වෙන තාක්කල්, සෝතාපන්න ඵලයට පත් වෙන තුරු ඔබට තේරුම් ගන්න බෑ ඔබ තුල මේ කල්ප කාලයක් තුල බුදුහාමුදුරුව මහා බ්‍රහ්මයි සූත්‍රයේ කියපු ආකාරයට 91 කල්පයක් තුල ඔබ එකතු කරගත්ත ওই රාගමල, දේශමල, මෝහමල ඔබේම නොමැරෙන, නොදිරන මනෝමය කාය තුල ගොඩ ගැහිලා එක්කහුවෙලා රැඳිලා රැස් වෙලා තියෙනවා. ඒවා රාගමල, දේශමල, මෝහමල. කොච්චර ඉගෙන ගත්තත්, කොච්චර මහන වුණත් මේ නායකකාරක තනතුරු දැරුවත්, රජ වුණත්, සිටු වුණත්, බම්ම වුණත්, මහාචාර්ය වුණත් ඉගෙන ගත්තත් ඔය රාගමල, දේශමල, මෝහමල අයින් කරන්න පුළුවන් කමක් නැහැ.
ඒව ගැන හිතන්න දකින්න තේරුම් ගන්න පුළුවන්කමකුත් නෑ. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරගන්න ඕන මේ රාගමල දේශමල මෝහමල තියෙන්නේ එකතු කරගෙන තියෙන්නේ තමන්ගෙම නොමැරෙන නොදිරන න ජීයති න මීරති කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. මනෝමය කාය තුළ නාමකාය තුළ ඔබේම නාමකාය තුළ වෙන කොයත් නෙමේ. දැන් ඔය තාවකාලික කරජකාය රූපකාය අවුරුදු 70ක් 80ක් වයසට ගිහිල්ලා මැරෙනවා. ඒවා ණයකට ගත්ත දේවල් අවසන් වෙනවා, මැරෙනවා, මේ කූඩුව ඉවර වෙනවා. නමුත් අර මේ කූඩුව පාවිච්චි කළා අවුරුදු 60ක් 70ක් තුළ එකතු කරගත්ත අර ප්‍රියදේට ඇලීම නිසා එකතු වුණ රාගමල, අප්‍රියදේට ගැටීම නිසා එකතු කරගත්ත දේශමල, අවිද්‍යාවෙන් අඥානකමින් කටයුතු කිරීම නිසා එකතු කරගත්ත මෝහමල එහෙමම ඉතුරු වෙලා චේච වෙලා ගොඩ ගැහිලා රැස් වෙලා තියෙනවා. මේ නිවන් දකින්නම කියන්නේ මෙන්න මේ මලකඩ තට්ටු තුන සහ මුලින්ම නැවත එකතු නොවන ආකාරයට විරජං බීත මලං. විරජං බීත මලං මගදී භාෂාව වචන බීත මලං මලකඩ තට්ටු තුනෙන් වෙන් කළා. මලකඩ තට්ටු තුන කපලා අයින් කරන්න. එතකොට ඔබ නිවන් දකින්නවා කියන්නේ මගඵල ලබනවා කියන්නේ අරහත් ඵලයටපත් වෙනවා කියන්නේ ඔබේ ඔය රූපකාය පිරිසිදු කිරීමට වඩා එහා ගිය නාමකාය, එහෙම නැත්නම් මනෝමය කාය, අධ්‍යාත්මික කාය ඔය මලකඩ තට්ටු තුනෙන් තොර තත්වයක්. රාගෙන් තොර, දේශයෙන් තොර, මෝහෙන් තොර. එමනන්නන් රාගක්කය කරපු, දේශක්කය කරපු, මෝහක්කය කරපු. කය ගැන්නේ කපා දැම්ම. ඒ මලකඩ තට්ටු තුන සහමුලින්ම ඉවත් කළා, අස් කළා, අයින් කරන ක්‍රමයක්. එතකොට බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වෙන තුරු ඔය බෝසත්තුමත් රජගෙදරින් නික්මලා මහා අභිනික්මනක් කරලා ගුරුවරුන් හොයාගෙන ඔය උද්දකරාම පුත්‍ර ආලාරකාලාම භග්ගව පංචවග්ගයේ බිකුන් මේ වගේ නොයෙක් ගුරුවරු හොයාගෙන අවුරුදු 6ක් තුල හැමතැනම ඇවිද්දා මේ නිවන හොයාගෙන. හැබැයි දැනගෙන හිටියේ නෑ බෝසත්තුමා බුද්ධත්වයට පත් වුණාට පස්සෙම කිව්වා පුබ්බේම මේ සම්බෝධා අනබි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්වස්සේ. මමත් දැනගෙන හිටියේ නෑ. ඉතින් ඒක නිසා මේ මලකඩ තට්ටු තුන අයින් කරන හැටියක් ක්‍රමයක් බෝසත්තුමා දැනගෙන හිටියේ නෑ. ඔය එදා හිටිය අදත් ඉන්න එදා හිටිය ධ්‍යානලාභීන් අභිඥාලාභීන් ඉස්සිවරු කොණ්ඩඤ්ඤවප්ප බද්ධිය මහානාමස්සජි වගේ අයත් අර උද්දකරාම පුත්‍ර ආලාරකාලාම අසිත තවුසා ගයා කස්සප නදී කස්සප ජටිල කස්සප ලක්ෂ ගානක් ධ්‍යානලාභීන් අභිඥාලාභීන් එදා බෝසත්තුමා බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේ ජීවත් වෙලා හිටියා. ඔය එකම කෙනෙක්වත් දැනගෙන හිටියේ නෑ, තේරුම් අරගෙන හිටියේ නෑ මේ මලකඩ තට්ටු තුන කොහොමද කපලා අයින් කරන්නේ. ඔබ සියලු දෙනාත් ඔය මලකඩ තට්ටු තුන තමන්ගෙම මනෝමය කාය තුළ තියෙන බව දන්නේත් නෑ. ඔය මලකඩ තට්ටු තුන අයින් කළ යුතුයි, අයින් කළ හැකි. අයින් කළොත් තමන්ගෙම මනෝමය කාය අර නිකෙලෙස් තත්වයට
පත්වෙනවා කියන එක දන්නෙත් නෑ. මේ මලකඩ තට්ටු තුන අයින් කරන්න බෑ කසින භාවනා කරලා. ඒ කියන්නේ දැන් බෝසත්තුමා බුද්ධත්වයට පත්වෙන්නට පෙර අනුගමනය කළේ උද්දකරාම පුත්‍රාලාරකාලාම භග්ගව ඒ කාලේ හිටිය තවත් නොයෙක් ඔය සත්ශාස්ත්‍රූවරුන්ගෙන් නොයෙක්වරුන්ගෙන් අහගත්ත එදා තිබුණු කසින භාවනා. මේ කසින භාවනා කියන්නේ ආපෝ කසින, ආයෝ කසින, පඨවි කසින, තේජෝ කසින, වර්ණ කසිනක් තිබුණා. කසින 30ක් පිළිබඳව බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු විසුද්ධි මාර්ගයේ පැහැදිලිව තියෙනවා කසින 30ක්. මේ කසින භාවනා කියන්නේ ලෞකික වශයෙන් භෞතික නිමිත්තක් අරගෙන ලෞකික නිමිත්තක් අරගෙන කරන භාවනාව. කසින නිමිති අරගෙන භාවනා කිරීම තමයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙනකන් තිබුණේ සමාජයේ. බුදුහාමුදුරුව මේ සංඝාරභ කියන මානවකයාට පසුකාලීනව දේශනා කරවදාළ සංඝාරභ සූත්‍රයේ ඉතා පැහැදිලිව පිරිසිදුව කියලා තියෙනවා බෝසත්තුමා මේ කසින භාවනා ප්‍රතික්ෂේප කරලා අනුස්සති 4ක් භාවනා කරන්න තේරුම් ගත්තා. එතකොට මේක මේ අනුස්සති භාවනාව කාගෙන්වත් අහලා කාගෙන්වත් ඉගෙනගෙන කාගෙන්වත් දැනගෙන කරපු දෙයක් නෙමෙයි කියන එක අර සංඝාරව සූත්‍රයේ ඉතා පැහැදිලිව තියෙනවා. මේක බෝසත්තුමා අවුරුදු 6ක් දැන් අර රජගෙදරින් නික්මලා අවුරුදු 6ක් හැමතැනම රටේ නිවන හොයාගෙන කරක් ගැහුවා. ඔය අනුසති භාවනාවක් කළ යුතුයි කළ හැකියි කියන ධර්මතාවය තේරුම් ගත්තේ නෑ. ඒක පැහැදිලිව සංඝාරව සූත්‍රයේ බුදුහාමුදුරුව කියලා තියෙනවා. එතකොට අර අවුරුදු 6ක් ගිහිල්ලා හැමතැනම ඊට පස්සේ මේ උරුවෙල ජනපදයට බෝධීන් වහන්සේ ගාමට ඇවිල්ලා අර සුජාතා දේවිය පිළිගැන්නූ කිරිපිඩු දාන බලඳලා පහත්තය උඩගම්බලා පා කරලා අධිස්ථානයක් ඇති කරගෙන ඒ නුගරුක මුලින් ඒ සුජාතා දේවිය කිරිපිඩු පිළිගැන්නුවේ නුගරුක මුල කාශ්‍යප බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ නුගරුක මුල ඊට පස්සේ ආවා පාත්‍රේ පා කරලා ඒ ළඟම තිබුණු ඇසතු ගහමුලට ඇසතු ගහමුල ඉඳගත්තා. මේ ඇසතු ගහමුලදී තමා අර කුසතන අටමිටක් පූජ කළේ. එතෙන්දි තමා ඒක දැකලා මේ මුචලින්ද කියන නාග ගෝත්‍රික රජතුමා වජ්‍රාසනයක් හදලා දුන්නු. එතකොට ඒ වජ්‍රාසනය උඩ තමා අර කුසතන අටමිට දාලා ඉඳගත්තේ. දැන් රාත්‍රිය. අර රාත්‍රියේ රෑ 12ට විතර තමා මේ සංඝාරභ සූත්‍රයේ කියන හැටියට බුදුහාමුදුරන්ට මේ උදාහරණයක් නිමිත්තක් පහළ වුණා. මේ කසින වෙනුවට අනුස්සති භාවනා පක්කල යුතුයි කියන එක. අන්නේ මොහොතේ තමා බුදුහාමුදුරන්ට මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න පුළුවන් වුණේ. එතෙක් තේරුම් අරගෙන තිබුණේ නැහැ. ඒ අනුව මේ පටිච්ච සමුප්පාද ධර්මය පටිච්ච කියන්නේ මාගදී භාෂාවේ වචන දෙයක් කැමැත්තෙන් බැඳෙනවා. පටිච්ච කියන්නේ පටි කියන්නේ බැඳෙනවා. ඉච්ච කියන්නේ කැමැත්ත. සං උප්පාද සමුදය උපදිනවා. මේ වචන හතර මාගදී මේක තේරුම් ගත්ත බුදුහාමුදුරුව මේ සමුදය අනුත්පාද නිරෝධයෙන්ම නවත්තන්න නම් සමුදය වීම නවත්තන්න නම් මේ කැමැත්තෙන් බැඳීම නවත්තන්න ඕන බව දැනගත්තා. ඒ අනුව තමයි මේ හේතුඵල ධර්මය පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත්තේ. මේක
තේරුම් ගන්න තමා ඒ උදාහරණය උපමාව සංඝාරව සූත්‍රයේ තියෙන. ඒ අනුව මේ අනුස්සති භාවනාවක් භාවනා කළොත් කැමැත්තට බැඳීම නවත්තන්න පුළුවන්. හේතුම් පටිච්ච සම්බූතම් හේතු බංගා නිරුද්ධති. හේතු කියන්නේ මේ මාගදී භාෂා වචනයක් සිංහල වචනයක් නෙමේ. හේතු තුනයි තියෙන්නේ. තේසං හේතුන් තථාගතවාහ ප්‍රියදේට ඇලීම සිද්ධ වෙන්නේ කැමැත්තට බැඳීමේ. අප්‍රියදේට ගැටීම සිද්ධ වෙන්නේ කැමැත්තට බැඳීමේ. ප්‍රියාප්‍රියාතර මැනීම සිද්ධ වෙන්නේ කැමැත්තට බැඳීමේ. එතකොට මේ කැමැත්තට බැඳීම නවත්තන්න නම් අනුස්සති භාවනා කරන්න ඕන. කසින භාවනා කළාට තව නොයෙකුත් සමත භාවනා කළාට මේ සමුදය නිරෝධ කරන්න බෑ. අර පටිච්ච සමුප්පාද ධර්මයේ කියපු සං උදය වීම නිරෝධ කරන්න බෑ. සමුදය නිරෝධ කරන්න බෑ. එතකොට බුදුහාමුදුරුවොත් මේ බුද්ධත්වයට පත් වූ මොහොතේ මේ සමුදය නිරෝධය නිවනයි කියන එක යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං තේරුම් ගත්තේ. එතෙක්කල් අවුරුදු 6ක් තුල බෝසත්තුමා මේ නිවන හොයාගෙන ගියාට මේ සමුදය නිරෝධයක් ගැන තේරුම් ගත්තේ නැහැ. මේක මේ ධර්මතාවය තේරුම් ගැනීමත් සමග බුදුහාමුදුරුවෝ මේ සමුදය නිරෝධ කළා ප්‍රායෝගික වශයෙන්. ඒ අනුව එක යාමයක් තුළ රෑ 12 ඉඳන් උදේ පාන්දර 5 වෙනකොට ඔය සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත් සතර මග සතර ඵල පූර්ණය කරගන්න බෝසත්තුමා බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. එතකොට එතෙන්දී තමා අවස්ථාවේ තමා බුදුහාමුදුරුවොත් මේ සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි ඊට කළ යුතු දේ කසින වැඩීම නෙමේ, කසින භාවනාව නෙමේ, අනුස්සති භාවනා කිරීම කියන එක තේරුම් ගත්. ඒ අනුව බුදුහාමුදුරුව හොයාගත්තා දැනගත්තා මේ අනුස්සති කියන එක අනුසය අස්කරන ක්‍රමය. අර තණ්හා අනුසය අස්කරන්න පුළුවන් වෙනවා මෙත් අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩීමෙන්. පටිඝානුසය අස්කරන්න පුළුවන් මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩීමෙන්. අවිද්‍යා අනුසය න අනුසේති කරන්න පුළුවන් අනුස්සති නෝපදවාම අස්කරන්න පුළුවන් මරණානුස්සති බුද්ධානුස්සති වැඩීමෙන්. එහෙම අනුස්සති වඩනවා නම් අර අලුතෙන් එකතු වෙන මලකඩ තට්ටුවට අලුතෙන් එකතු වෙන තණ්හා අනුසය පටිඝානුසය අවිද්‍යා අනුසය අලුතෙන් එකතු වීම නවත්තන්න පුළුවන්. ඒ අලුතෙන් එකතු වෙන්නේ නැත්නම් මලකඩ තට්ටුවට අර පරණ මල අතීතයේ මල සබ්බාසෝ සංවර පරියාය සූත්‍රයේ පැහැදිලිව තියෙනවා ඒ පරණ මල පහී යන්ති ප්‍රහාණය වෙලා විපරිණාමයෙන් ඒවා අයින් වෙනවා. එතකොට ඔබ සියලු දෙනා තේරුම් ගත යුතුයි ඔබ අනුස්සති නොවඩනා තාකල් වෙන මොන ආකාරයේ දැනීමක් ඉගෙනීමක් භාවනාවක් හෝ යමක් කළත් මේ අනුස්සති නොවඩන තාකල් අර මලකඩ අලුතෙන් එකතු වෙනවා ඔබේ මනෝමය කායට. නමුත් එකම ක්‍රමය ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ කියලා බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 20කම දේශනා කළේ මෙන්න මේ අනුස්සති තමා එකම ධර්මය. අනුස්සති තමා ආනපාන සති සමාධිය හැටියට වඩන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි අර මලකඩ තට්ටු තුන රාගමල දේශ මල මෝහමල තියෙන්නේ තමන්ගෙම මනෝමය කාය තුළ
ඒ රාග මල දේශ මල මෝහ මල කියන මලකට තට්ටු තුන ඔබ කැමැත්තෙන්ම ඔබ නොදැනම කැමැත්තෙන්ම එකතු කරගත්ත දෙයක්. මොකෝ ප්‍රියදේට ඇලීම ආස්වාදයක් ලබනවා. හැබැයි තණ්හා මල එකතු වෙනවා. අප්‍රියදේට ගැටීමෙන් ආස්වාදයක් ලබනවා. තරහකාරයට විරුද්ධකාරයට එකට එක කරලා කොනිටර රිදවල නඩු දාලා විරුද්ධ වචනයක් කියලා තරහෙන් බැනලා ගහලා සතුටක් ලබනවා, ආස්වාදයක්. හැබැයි පටික මල එකතු වෙනවා. අවිද්‍යාවෙන් කටයුතු කිරීම නිසා අවිද්‍යාව මල එකතු වෙනවා. ඒ එකතු වෙන මල රාග මල දේශ මල මෝහ මල ගති හැටියට තමන්ගේම මනෝමය කාය තුළ ගති තුනක් හැටියට එකතු වෙනවා. ඒ ගති තුන තමයි රාග මල දේශ මල මෝහ මල හැටියට බුදුහාමුදුරුව පෙන්වලා දුන්නු. ඉතින් ඔබ සියලු දෙනා මගපල ලබන්න කැමතිනම්, මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න කැමතිනම්, මේ විමුක්ති ඥාන ලක්ෂණය ලබන්න කැමතිනම්, ඔබ කළ යුත්තේ මෙන්න මේ අනුස්සති තේරුම් අරගෙන දැනගෙන නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව මේ අනුස්සති හතර වැඩිම. මොකද්ද අනුස්සති හතර? රාගයක් ආවහම ඔය ඇහැට කන්න නාසයට දිවට කයට මනට හයටම ප්‍රියමනාපදයට ඔබ බැඳෙනවා, කැමැත්තෙන් බැඳෙනවා, සතුටක් ලබන. ඒ අවස්ථාවේ අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති අනුස්සති තුන වැඩුවොත් අර තණ්හා අනුසය එකතු වෙන්නේ නැහැ, අලුතෙන් එකතු වෙන්නේ නැහැ. පරණ මල පහියන්ති කියලා සම්බාසව සංවර පරියාය සූත්‍රයේ ඉතා පැහැදිලිව තියෙනවා. ඒ වගේම ඔබට තරහක්, බයිජයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, පටිගයක්, ක්‍රෝධයක්, විරෝධයක් ආවොත් එතෙන්දි මේ අසුභානුස්සතිය වඩලා හරියන්නේ නැහැ. මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. එහෙම වැඩුවොත් අර පටිඝ අනුසය අලුතෙන් එකතු වෙන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යා අනුසය උපදින අවස්ථාවේ මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. එහෙමනම් අනුසය එකතු වෙන්නේ නැහැ. දැන් සීල් රැක්කට, සීල් සමාදන් වුණාට, පින්කම් කළාට, දන් දුන්නට, හොඳ වැඩ කළාට, යහපත් වැඩ කළාට මේ අනුසය අර මලකට තට්ටු එකතු වීම නවත්තන්න බෑ. හැබැයි මම කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වෙත් නැහැ පින්කම් කරන්න එපා කියලා. පින්කම් කළ යුතුමය නන්දාවනි, පින්කම් කළ යුතුමය සුමනාවනි කියලා බුදුහාමුදුරුවෝ සුමනා සූත්‍රයේත් නන්දා සූත්‍රයේත් කිව්වා. හැබැයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වා චාගෝ පටිනිසග්ගෝ මුත්‍ය අනාලෝ අශේෂ විරාග නිරෝධෝ කියලා. මේ අනුස්සති වඩන්නේ නැත්නම් අර කරපු පින්කම නිසා පැවැත්ම සුගතියක, සුගති ලෝකයක, කාම ලෝකයක, යහපත් ලෝකයක පැවැත්ම පාත්තගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ආගමකින් සිද්ධ වෙන්නේ, ආගමක් ඇදවීමෙන් බුද්ධ ආගම, කතෝලික ආගම, හින්දු ආගම, මුස්ලිම් ආගම, තව ආගම් අද තියෙනවා. බුදුහාමුදුරන් කාලෙත් දෙසටක් ආගම් තිබුණා. බ්‍රහ්මජාල සූත්‍රයේ, සාමාන්‍ය ඵල සූත්‍රයේ ඉතා පැහැදිලිව කිව්වා එදත් ආගම් තිබුණා. සද්ධාස්ත්‍රූවරුන්ගේ, තවනොයෙක් අයගේ ආගම් තිබුණා. ඒ සියලුම ආගම් බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කළා, බැහැර කළා. මොකද ඒක පැවැත්ම හොඳින් පවත්වාගෙන යන්න උපකාර වෙනවා. හැබැයි මේ දුක් පැවැත්ම අවසන් කරන්න, එහෙම නැත්නම් නිවන් දකින්න ආගමක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ප්‍රමාණවත් වෙන්නේ, සෑහෙන්නේ මේ අනුස්සති වැඩිම ධම්මානුධම්ම පටිපන්නස්සව කටයුතු කිරීම. ඉතින් ඒක නිසා
ඔබ සියලු දෙනාම මම කියන්නේ පින්කම් කරන්න එපා කියලා. පින්කම් කරන්න, පින්කම් කරන ගමන්ම තේරුම් ගන්න ඕන මේ අනුස්සති හතරක් ප්‍රායෝගිකව යුගනද්දව නිවැරදිව භාවිතයට ගන්න. මේ සඳහා මේ අනුස්සති හතර වැඩිම සඳහා බුදුහාමුදුරුව බැහැදිලිව දේශනා කරා. මේ අනුස්සති හතර තමයි ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ සත්තබුද්ධංගේ සත් අරෝ අට්ඨංගිකෝ මග්ගෝ පූර්ණ වෙන්නේ කියලා. එහෙම නැත්නම් මගපල් ලබන්න උපකාර වෙන්නේ අනුස්සති හතර වැඩිම. මේ අනුස්සති හතර වැඩිම සඳහා වෙනම වෙලාවක්, වෙනම කාලයක්, වෙනම අවස්ථාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අනුස්සති හතර බුදුහාමුදුරුව දේශනා කරන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ යනකොට, එනකොට, කනකොට, බොනකොට, වැසිකිලි ගැසිකිලි යනකොට, නානකොට, උදල්ලෙන් කුඹුර වැඩ කරනකොට, ඉස්කෝලේ උගන්වනකොට, ඉගෙන ගන්නකොට, වාහනයක් ගලවනකොට, ඕනම වෙලාවක ඕනම වෙනත් වැඩක් කරමින් මේ කියන අනුස්සති හතර ඔබට වඩන්න පුළුවන්, භාවිතයට ගන්න පුළුවන්. එනිසා අර ගල් පිළිම වගේ භාවනා මධ්‍යස්ථානවලට ගිහිල්ලා ඔය කසින භාවනා, වායෝ කසිනය, පඨවි කසිනය, ඔය හුස්ම ගැනීම පිට කිරීම, හුලං ඇදීම පිට කිරීම පිළිබඳ බැලීම වායෝ කසිනය. අර බඩ පිම්බීම හැකිලීම රේණුකා ඥාම්ද්‍රෝ බුරුම රටෙන් ඉගෙන ගන්න ආව පඨවි කසිනය. ඒ වගේම තව රේණුකා ඥාම්ද්‍රෝම විදර්ශනා භාවනා කියන පොතක් ලියලා මේ පස් පිටක් අරගෙන පඨවි කසිනය, ජල බඳුරක් අරගෙන ආපව කසිනය, එළියක් ආලෝකයක් අරගෙන තේජෝ කසිනය, මේ වගේ කසින, වර්ණ කසින, නීල පීඨ ඕදාතිත කසින භාවනා කිව්වා. හැබැයි කිසිම අවස්ථාවක කිසිම තැනක මොනම පොතක පතකවත් බුද්ධ දේශනාවේ ඇර මේ අනුස්සති භාවනා ගැන මේ විසුද්ධි මාර්ගයේ ලියුවට පස්සේ ඒක ගරුකොට ගුරුකොට ලියපු කිසි කෙනෙක් මේ අනුස්සති භාවනා පිළිබඳව කිසිදු සඳහනක් නිවැරදිව පෙන්නලා නැහැ. මේ අනුස්සති භාවනා කියන නම සමහර විට යම් සඳහන් කරලා තිබුණත් මේ අනුස්සති භාවනා, අනුස්සති හතර වඩන එක ගැන කිසිදු ප්‍රායෝගික නිවැරදි යුගනද්ද ක්‍රමයක් කිව්වේ නැහැ. ඒක මතුකලේ නැති නිසාම ඔබගේ මව් දෙමව්පියන් මුතුන් මිත්තන් ඔබේ බොහෝ පරම්පරාවල අය මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබුවා, මේ බුද්ධ දේශය තුළ උපත ලැබුවා. නමුත් මේ අනුස්සති භාවනා ගැන කිසිම දැන හැඳිනීමක්, තේරුම් ගැනීමක් නැහැ. ඔබත් කවදා හරි මේ අනුස්සති භාවනා නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් භාවනා කරන්න ඉගෙන ගත්තොත්, දැනගත්තොත් නම් ඔබට මගඵල ලබන්නට ඊතර අපහසුාවක් නැහැ. නමුත් තව එක අවශ්‍යතාවයක් තියෙනවා. අනුස්සති වැඩිමෙන් විතරක් මේ මගඵල ලබන්න බෑ. බුද්ධ ශක්තියට අනුගත වීමකුත් අවශ්‍ය බව බුදුහාමුදුරුව මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානම 95 වෙනි ඡේදයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒක ගැන ඉදිරියට පොඩ්ඩක් කියනවා. මේ අනුස්සති භාවනා වැඩිම ඔබට මේක පිළිබඳව දැනීමක් අවශ්‍යයි. හැබැයි මේ අනුස්සති හතර දවසේ ඕනෑම වෙලාවක වෙනත් ඕනෑම කාරණයක් ක්‍රියාත්මක කරද්දී පැසිකිලියට කැසිකිලියට ගියත් අනුස්සති හතර වඩන්න පුළුවන්. වාහනයක ඔබ ගමනක් යනවා නම්, එළවගෙන යනවා නම් එතෙන්දිත් මේ අනුස්සති වඩන්න පුළුවන්. මේක බොහොම ප්‍රායෝගිකයි. මේකට වෙනම වෙලාවක්, කලාවක්, තැනක්, අවස්ථාවක්, ධර්මතාවයක් අවශ්‍ය නැහැ. හැබැයි දැනීමක් අවශ්‍යයි. ඔබේ හිත
කිලුටු වෙන්නේ අනුස්සති නොවැඳුවොත්. ඔබේ හිත පිරිසිදු වෙන්නේ අනුස්සති නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව ඒ වර්තමාන මොහොතේ වැඩුවොත්. එත්ත එත්ත විපස්සති පච්චුප්පන්නං චයෝ ධම්මෝ කියලා බද්දේකරත් සූත්‍ර පහකම මේ අනුස්සති වැඩීම පිළිබඳව බුදුහාමුදුරුවෝ ඉතාම පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ටිකක් තවදුරටත් මේ සිල් රැකලා සිල් සමාදන් වෙලා නිවන් දැක්ක පුද්ගලයෙක් නැහැ. හැබැයි සිල් රැකීම හොඳයි පැවැත්මට. සීලේ පටිච්චාය නරා සපඤ්ඤෝ. මනුසත්ව ප්‍රතිලාභයක් බලලා සපඤ්ඤෝ කියන්නේ සැප සම්පත් ලැබලා අර කාම ලෝකෙක සුගති ලෝකෙක උපදී උපදී ගමන යන්න පුළුවන්. සීලේ පිහිටියෝ. හැබැයි නිවන් දකින්න ඒක ප්‍රමාණවත් නැහැ. සීලය අවශ්‍යයි. දැන් ඔබ සියලු දෙනාම ඔය නරාසපඤ්ඤෝ කියන මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබලා තියෙනවා. ඒ සීල් රැකීම නිසා. හැබැයි සිල් රැකලා අනුසති නොවදා ඔබට අර මලකඩ තට්ටු තුන අයින් කරන්න බෑ. සිල් රැකීමෙන් විතරක්. දැන් සිල් රකින්නවා කියන්නේ පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්, පැවිද්දන්ට නම් උපසම්පදා සිල්. මේ සියලු දේ සිල් වතක්. සිල්වතක් කිරීමෙන් බුදුහාමුදුරුවෝ යන් සමාදානං තං වතං සංවරට්ඨේන සීලෙන්. අර අනුස්සති වැඩීම නිසා ඉන්ද්‍රිය සංවරය, ප්‍රත්‍ය සංවරය, පාටිමොක්ඛ සංවරය, ආයතික සංවරය, සතර ආර්ය සංවරයම පූර්ණ වෙනවා. අනුස්සති අතර වැඩුවා. නමුත් සිල් රැකීම නිසා යන් සමාදානං තං වතං යම් යහපතක් වෙනම දන් දීමෙනු එහෙමයි. දැන් අපේ රටේ මේ දන් දෙන එක බොහොම ප්‍රසිද්ධයි. හැම කෙනෙක්ම දන් දෙන්න කැමති. හැබැයි දන් දීලා විතරක් නිවන් දැක්ක කෙනෙක් නැහැ. සිල් රැකලා විතරක් නිවන් දැක්ක කෙනෙක් නැහැ. හොඳ වැඩ කළා, යහපත් වැඩ කළා, පින්කම් කළා, සමාජ සේවා වැඩ කළා නිවන් දකින්න බෑ. නිවන් දකින්න නම් ඔය ඔබේම මලක මනෝමය කාය තුල ඔබම කැමැත්තෙන්ම එකතු කරගත්ත මලකඩ තට්ටු තුන කොයි ක්‍රමයකට හෝ ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට බීත මලං විරජං කරගන්න ඕන. දැන් අර කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජි කියන අය මේ කසින භාවනා කළා, ධ්‍යාන ලැබුවා, අභිඥා ලැබුවා, ඉස්සිවරු බවට පත් වුණා. හැබැයි ওই ඉස්සිවරුන්ට අර මලකඩ තට්ටු තුන අයින් කරගන්න ක්‍රමයක් දැනගෙන හිටියේ නැහැ, තේරුම් ගත්තේ නැහැ. බුද්ධත්වයට පත් වූ බුදු පියාණන් වහන්සේ මේ පංචවග්ගයේ භික්ෂූන් හොයාගෙන ගිහිල්ලා දේශනා කළේ කියා දුන්නේ ධ්‍යාන ලබන්නවත්, අභිඥා ලබන්නවත්, ඉස්සිවරු වෙන්නවත් එහෙම නැත්නම් වෙනත් මේ ලෞකික භෞතික යහපතක් සසක් ශාන්තියක් කාම ලෝකික සුගති ලෝකික නැවත උපදින්න මගක් ගන්න නෙමේ. මෙන්න මේ මලකඩ තට්ටු තුන යංකින්චි සමුදය ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං. ඒක අහපු අර සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියන එක අහපු කොණ්ඩඤ්ඤ බමුණා විරජං බීතමලං ධම්ම චක්කුං උදපාදි. අන්න ඒ වෙලාවේ දහම් මැස පෑදුන. ඔබටත් කොයි වෙලාවක හෝ මේක ඇහුවාම ශ්‍රවණය කළාම මේ මලකඩ තට්ටු තුන මාගාවයි තියෙන්නේ, මමයි එකතු කරගෙන තියෙන්නේ. මේ මලකඩ තට්ටු තුන ඉවත් කළොත් විතරයි මට මේ දුක් පැවැත්මෙන් මේ විමුක්ති ඥාන දර්ශන ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. මෙන්න මේක ඔබටත් ශ්‍රවණය කරන්න ලැබුණොත් ඒක කරන්න නම් මේ සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි. සමුදය උපද්වා ගන්නේ මමයි, මේ සමුදය නිරෝධ කළ හැකි මටයි කියන එක තේරුම් ගත්තොත් ඔබටත් අර විරජං වීතමලං ධම්ම චක්කුං උදපාදි කියන ඔබේ දහම් මැස
පෑදිනවා. එහෙම නැත්නම් සද්දා ඉන්ද්‍රිය මතුවෙනවා. ඔබේ සද්දා ඉන්ද්‍රිය යටපත් වෙලා තියෙන්නේ ඔය මලකඩ තට්ටු තුනේ. එතකොට මේ මලකඩ තට්ටු තුන අයින් කළ යුතුයි, අයින් කළ හැකි, ඊට අනුගමනය කළ යුතු පිළිවෙත මේකයි සතර කමඨහන් අනුස්සති. බබ ඔබ අහගත්තොත්, දැනගත්තොත්, තේරුම් ගත්තොත් ඒ අනුව ඔබට ඔබේ සද්ධා ඉන්ද්‍රිය මතුවෙනවා. ඔබ සද්දස්ස කුල පුත්තස්ස තත්වයට පත් වෙනවා. එතකොට ඔබ මේ අසුතවත් පෘථග්ජන පුද්ගලයෙන් හැටියට ඔබ සද්දස්ස කුල පුත්තස්ස වෙන්න නම් යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ, හේතුඵල ධහමට ණය විනයට බහාගලපා ඒ අනුව සමුදය නිරෝධ කළොත් අන්න සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වෙනවා. මේ සිල් සමාදන් වුණාට පන්සිල් අට සිල් දස සිල් සාමනීර සිල් උපසම්පදා සිල් උපසම්පදා සිල් අවුරුදු 60ක් විතර උපසම්පදාවෙන් සිල් සමාදන් වුණත් මලකඩ තට්ටු තුන ශේෂයක්වත් උදුරලා ඉංකලාස් කරන්න බෑ. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන, සිල් රැකීම නරකයි කියනවා නෙමේ, සිල් රැකින නිසා සීලයක පිහිටා කටයුතු කළොත් නැවත මනුස්සත්ව ප්‍රතිලාභයකවත් පිහිටන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න සීලය පමණක් ප්‍රමාණ වෙන්නේ නැති බව රතවිනීත සූත්‍රයේත් රතනං රතන සූත්‍රයේත් තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ මලකඩ තට්ටු තුන තියෙන්නේ ඔබේ මනෝමය කාය තුල එකතු කරගත්තේ ඔබ දවස ගානෙම දැනුත් මේ වර්තමාන මොහොතේ අදත් හෙටත් අර ප්‍රිය දෙයට ඇලීම නිසා, අප්‍රිය දෙයට ගැටීම නිසා, ප්‍රියා ප්‍රිය අතර මැනීම නිසා ඔය මලකඩ ගොඩට අලුතෙන් අනුසය හැටියට මලකඩ එකතු කරගන්න. හැබැයි අනුස්සති හතර වඩනවා නම් මේ අනුස්සති හතර වඩන්න ඕන අර මලකඩ තට්ටු එකතු වෙන මොහොතේ. නැතුව උදේට මෙත්තානුස්සතිය වැඩුවා කියලා මලකඩ එකතු වීම නවත්තන්න බෑ. සමහර විට ඔබ දැන් පුරුදු වෙලා තියෙන්නේ, ඔබට ආගමේ කියලා දීලා තියෙන්නේ පන්සලේ, දහම් පාසලේ, ඉස්කෝලේ උදේට විනාඩි පහක් මෙත්තානුස්සතිය වඩන්න. ඒක හොඳයි, අපි නරකයි කියන්නේ. හැබැයි අනුසය අර මලකඩ තට්ටු තුන අයින් කරන්න ඒක ප්‍රමාණවත් නෑ. අර උදේට මෙත්තානුස්සතිය නොවැඩුවත් ඔබට දවසේ පැය 24 තුල කොයි වෙලාවක හෝ තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, ගැටීමක්, පටිගයක් එන මොහොතේ ඒ මොහොතෙම ඔබ තරහ අයින් කළා, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වැඩුවොත් අර අනුසය මලකඩට එකතු වෙන අලුත් අනුසය එකතු වෙන්නේ නැ අනුසේති. අනුත්පාද නිරෝධයෙන්ම මලකඩ එකතු කිරීම නවත්තන්න පුළුවන්. ඒ මගෙම අතීත මල පහියන්ති ප්‍රහාණය කළා අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා උදේට භාවනාවක් මෙත්තානුස්සතිය වැඩීම මම කියන්නේ නරකයි කියලා. හැබැයි අර අපි හිතමු උදේ 6ට නැගිටපු ගමන් විනාඩි 5ක් මෛත්‍රී භාවනාවක් කළා, තව පැයකින් දෙකකින් ඔබ සාමාන්‍ය ජීවිතයට බැස්සහම පාරට, කාර්යාලයට හෝ වැඩපොළට කොහෙට හරි ඔබ තරහ ගත්තොත් අර පටිගානුසය එකතු වෙනවා. අර උදේ රෙද්ද පිරිසිදු කළා හෝදලා ආයි මඩේ දැම්මා වගේ වෙනවා. වැඩක් නැහැ, හරයක් නැහැ, තේරුමක් නැහැ. නමුත් උදේට ඔබ මෙත්තානුස්සති නොවැඩුවත් දවසේ පැය 24 තුළ කොයිම් මොහොතක හෝ ඔබට තරහක් වෛරයක් එනවා නම් මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් හරියට තේරුම් අරගෙන කළොත් අර පටිගානුසය අලුතෙන් මලකඩ එකතු වෙන්නේ නැහැ. පරණ මලකඩ පහියන්ත.
ඒවගේම ප්‍රියදයට ඇලීම එක ටිකක් බලවත් එක කැමැත්තෙම කරන දෙයක්. ඔය අන්තවාදී ලෙස අන්තගාමී ලෙස ප්‍රිය මනාප මිහිරි මදුර දේවල් වලට ඔබ ඇලුනොත් ඒව අල්ලාගත්තොත් තණ්හාවක් ඇති වෙලා උපාදානය කරගත්තොත් ඒක පැය 24 තුර කොයි වෙලාවෙ හෝ වෙන්න පුළුවන්. ඒ අවස්ථාවෙම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් තුගනද්දවත් භාවිතා කළොත් අර සිල් රැක්කා වගේ නෙමේ, පින්කම් කළා වගේ නෙමේ, දන් දුන්නා වගේ නෙමේ, කසින භාවනා කළා වගේ නෙමේ, වේලාම සූත්‍රයේ බුදුහාමුදුරුවම කියනවා ඒ වගේ සිය දහස් ගුණයකින් ඔබේ ඇතුළාන්තයේ ආධ්‍යාත්මය පිරිසිදු වෙනවා. මලකඩ තට්ටු වලට අලුතෙන් මල එකතු වෙන්නේ ඔබ නිමන් මගට විමුක්ති මාර්ගයට පත් වෙනවා කියලා. ඉතින් ඒක නිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ කරුණු දෙකයි තියෙන්නේ. ප්‍රිය දෙයට ඇලීම සාතන්නා අනුසය, අප්‍රිය දෙයට ගැටීම නිසා පටිඝානුසය. ඒ තණ්හා අනුසය පටිඝානුසය උපදින හැම අවස්ථාවකම මෝහ අවිද්‍යා අනුසයත් උපදිනවා. පටිඝානුසය තණ්හා අනුසය නවත්වන හැම මොහොතකම අවිද්‍යා අනුසය නූපදවාම ඉවත් කරනවා. එතකොට මේ සතර අනුසති වඩන්න බුදුහාමුදුරුවෝ අලුතෙන් කියා දුන්න දෙයක්. අද සාමාන්‍ය ආගමක අපේ රටේ තියෙන බුද්ධ ආගමේ කිසිම තැනක කිසිම භාවනා මධ්‍යස්ථානයක ඔය ප්‍රායෝගිකව දැන් මේ කොට්ටාවේ පොකුණු විට ඔය තව ඔය දිගටම මග දෙල්ගොඩ කඳුබොඩ තලගල තව මෙහෙම සම්මත භාවනා මධ්‍යස්ථාන තියෙනවා මීතිරිගල. ඔය කිසිම තැනක මේ අනුස්සති භාවනා ගැන සඳහනක් කියාදීමක් නැහැ. ඒම සියලු තැන්වල සම්මත භාවනා මධ්‍යස්ථාන බල කියා දෙන්නේ කසින භාවනා. මොකද බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ විසුද්ධි මාර්ගයේ තියෙනවා සම 40 භාවනා. ඒකේ ඔය කසින භාවනා පිළිබඳව තමා බුද්ධඝෝෂ හාමුදුරුව වර්ණනා කළේ, විග්‍රහ කළේ, විස්තර කළේ. අනුස්සති භාවනා ගැන ක්‍රියා දෙන්න දැනීමක් තේරුමක් හරයක් බුද්ධඝෝෂ හාමුදුරුවන්ට තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා නැවත අර බුදුහාමුදුරුවෝ කසින භාවනා ප්‍රතික්ෂේප කළා බැහැර කළ බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ අරිච්ච සූත්‍රයේ තියෙනවා. මගේ කිසිම ශ්‍රාවකයෙකුට මම මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ ආනන්ද හාමුදුරුව පස්සේ කියපු සූත්‍රයක් බුදුහාමුදුරුවන්ගෙන් අහගත්ත ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ අරිෂ්ඨ සූත්‍රයේ පැහැදිලිව තියෙනවා මේ කසින භාවනාවක් බුදුහාමුදුරුවෝ නිග්‍රහයට පත් කළා, ප්‍රතික්ෂේප කළා, බැහැර කළා. දැන් ඔය කසින භාවනා තමයි ඔය සියලුම භාවනා මධ්‍යස්ථානවල මේ බුදුහාමුදුරුවන්ගේ නාමයෙන්ම කියලා දෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවම පැහැදිලිව කියලා තියෙනවා කසින භාවනාවක් කළා ධ්‍යාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්, සුගතියක සුගති ලෝකයක උපදින්න පුළුවන්. හැබැයි මේ විමුක්ති ඥාන ලක්ෂණයට නිවන් දකින්න නම් ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීගතෝ. මේ ආනපාන කියන එක විතරක් අල්ලගෙන සති සමාධි අත්හැරලා ඔය හුලං අදීම් පිට කිරීමත් ආනපාන ප්‍රාණයාම කියන එක ආනපාන භාවනාවක් හැටියට ගත්තා. ඉතින් ඒක නිසා මේ ආනපාන සති සමාධි භාවනා. සති සමාධි භාවනා කියන්නේ ඔය අනුස්සති භාවනාවට කියපු තවත් නමක්. ඒක පැහැදිලිව ත්‍රිපිටකේ සති සමාධි භාවනා සූත්‍ර දෙකක තුනකම පැහැදිලිව තියෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි ඔබ සියලු දෙනාම මම මේ අවස්ථාවේ බොහොම කෙටි කාලයක් තියෙන නිසා මේ අනුස්සති හතර ගැන අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති පිළිබඳව මම විස්තර වශයෙන් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒකට හේතුව අපි
මේක දවසකින් පැයකින් දෙකකින් කියා දෙන්න පුළුවන් දෙයක් නෙමේ. ප්‍රායෝගිකව නිවැරදිව යුගනද්දව අපි සතියක වෙනම භාවනා වැඩසටහනක් මීජිකමත් අපේ අරි මුක්තිපොඩි හාමුදුරුව බෙලිහුල්ලොයත් සිරිමල හාමුදුරුව අර අලුත්ගම් වැලි පැන්නෙත් මේ සති සමාධි භාවනා එහෙම නැත්නම් අනුසති භාවනා ගැන සතියක වැඩසටහනක් තියෙනවා. ඉතින් ඒ තැනකට ආපු අය මෙතන ඉන්නවා. විශේෂයෙන්ම මීරිගම අපේ භාවනා මධ්‍යස්ථානයට ආපු බොහෝ දෙනෙක් ඉන්නවා. එය දන්නවා මොකද්ද වෙනස මේ අනුසති භාවනා සහ කසින භාවනා කියන එකේ. කසින භාවනා වැඩිමෙන් ධ්‍යාන අභිඥා ලබන්න පුළුවන්, මගපල් ලබන්න, මුල උදුරන්න, මලකඩ තට්ටු තුන අවසන් ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට උදුරන්න බෑ. ඉතින් ඒක නිසා මලකඩ තට්ටු තුන ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට ඔබේම මනෝමය කාය, අධ්‍යාත්මික කාය පිරිසිදු කරගන්න නම් මේ අනුසති භාවනා නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත්. චතුරාරක්කා කිව්වෙත්, සතර කමඨාන් කිව්වෙත්, සතර අනුසති කිව්වෙත්, මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති කිව්වෙත්, මේ අනුසය උපදින්නට එන මොහොතේ අනුසය අනුත්පාද නිරෝධයෙන්ම න අනුසේති කරන ක්‍රමයක් පිළිවෙතක් භාවනාව. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත්තොත් ඔබට මේ ඔබේ ඇතුළාන්තය තුළ ඔබ මේ එකතු කරගත්ත මලකඩ තට්ටු තුන ඔබටම අයින් කරන්න පුළුවන්. මේ මලකඩ තට්ටු තුන වෙන මොනම බලවතෙකුට, බලධාරියෙකුට, විශ්වකර්මයෙකුට, සර්ව බලධාරී දෙවි කෙනෙකුට, බුදු කෙනෙකුට, අරහතුන් වහන්සේ කෙනෙකුට අයින් කරන්න බෑ. ඒක අයින් කරන්න පුළුවන් ඔබට. කවුද එකතු කරගත්තේ? ඔබ. අයින් කරන්න පුළුවන් කාටද? ඔබට. මට බෑ, බුදු කෙනෙකුට බෑ, සර්ව බලධාරී දෙවි කෙනෙකුට බෑ. හැබැයි ඔබට පුළුවන්. ඔබ ඒ සඳහා සිල් ලකින එක, පින්කම් කරන එක, දන් දෙන එක මං එපැයි කියන්නේ. ඒ හොඳ වැඩ. ඒ නිසා තමයි ඔබට මේ මනුසත් ප්‍රතිලාභයක් ලැබිලා තියෙන්නේ. හැබැයි ඒව විතරක් කළා හරියන්නේ නැහැ. සිල් ලකලා සමාදන් වෙලා මනුසත් ප්‍රතිලාභයක් ලැබූ මේ අවස්ථාවේ මේ අනුසති හතර, මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති, නිවැරදිව සතරානුසති තේරුම් අරගෙන ඒ අනුව ඒ අනුසය උපදින්නට එන මොහොතේ එත්ත එත්ත විපස්සති පච්චුප්පන්නංච යෝධම්ම. පච්චුපන්න කියන්නේ වර්තමාන මොහොතේ. එතන එතනදිම අනුසය න අනුසයති කරන්න ඕන. තරහක් එනකොටම ඒ මොහොතේම එතෙන්දිම තරහ එන බව දැනගෙන තරහ අයින් කළා, මෛත්‍රිය වඩලා, මරණානුසති, බුද්ධානුසති, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩලා නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පටිනිස්සග්ග තත්වෙන් ඒකෙන් මිදී නිදහස් වෙනවා. ඒ වගේම අසුභානුසති වඩන්න ඕන. ප්‍රිය දෙයකට ඇහැට, කන්ට, නාසයට, දිවට, කයට, මනට ප්‍රිය මනාප මිහිරි මధుර දෙයක් ඇති වුණොත් තණ්හාවක් ඇතිබලා තණ්හානුසය උපදිනවා. වහාම අසුභානුසති වඩලා මරණානුසති, බුද්ධානුසති වඩන්න. දැන් ඔබට මේ අසුභානුසති වැඩිම පිළිබඳව තවත් එක වචනයක් කියන්න වෙනවා. මේ අසුභානුසතිය වඩනවා කියන එක බුදුහාමුදුරුව මේ වත බග කළා. භගවත් ගුණය වත බග කළා බලන්න, බෙදලා බලන්න ඉගෙනුවා. අපි හිතමු ඔබ ප්‍රියමනාප, ලස්සන, මිහිරි, මధుර පංච කල්යාණියක් වගේ රූපයක්, ලස්සන රූපයක් තියෙන ගෑනු ළමයෙක්ව දැක්කා. කතා කළා. කොහේ හරි ඔය උපන්දිනය සාදයකට, මගුල් ගෙදරකට, උත්සවයකට, ඉස්කෝලෙකදී කොහේ හරි ලස්සන ගෑනු ළමයෙක් දැක්කා. තරුණ පිරිමි ළමයෙක්. ඒ ළමයාට කැමැත්තක්, තණ්හාවක් ඇති වුණා මේ පංච කල්යාණිය වගේ ළමයාව මමත්වයෙන් ගන්න. මට අයිටියට පාලනයට ගන්න සන්තකයට.
එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මේ පංච කල්යාණිය අපිට නිකන් එකපාරට අයින් කරන්න බෑ. මේක කුලකය පටික්කුල පටිය ලෙහලා කුලකය ගලවලා බලන්න කිව්වා. පටික්කුල මනසිකාරයෙන් බලන්න කිව්වා. මේ පංච කල්යාණියගේ තියෙන්නේ කුලකය පටිය ලෙහලා බැලුවාම කෙස් ගොඩක්, ලොම් ගොඩක්, නිය ගොඩක්, දත් ගොඩක්, සෙම් ගොඩක්, සෙම් සොටු, බඩවැල් ලොවමිය, කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නහාරු, මේ වගේ කොටස් 32. දැන් ඔය කොටස් 32ට බෙදලා බලනකොට අර සත්වයෙක් පුද්ගලයෙක් හැටියට දැක්ක ප්‍රියමනාප පංච කල්යාණියගේ කෙස් ගහක් පොඩ්ඩක් නියපුතු කැහැල්ලක් සෙම පොඩ්ඩක් කෙල පොඩ්ඩක් ඔබේ බත් පිඟානට ආවොත් ඒකත් සුචිද? නෑ, ඒක අසුචි නොව පච්චවෙක්. එතකොට මේ වත වග කරලා බෙදලා බලන්න කිව්වේ ඒකයි. එතකොට සත්වයෙක් පුද්ගලයෙක් වගේ දෙයක් නම් ඒ වගේ බෙදලා බලන්න පුළුවන්. අනිකුත් සබ්බ සකල මනාවම ආපෝ තේජෝ ආයෝ ධාතු කියන මේ ධාතු සෝ පච්ච වේකති. ධාතු හතරක්. දැන් රත්තරම් බඩුවක තියෙන්නේ ආපෝ ධාතු, ආයෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු, වර්ණ ගන්ධ රස ඕජා. එහෙම ධාතු මනසිකාරයෙන් බලනකොට මේකේ කළු ගලක තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. රත්තරම් කෑල්ලක තියෙන්නේ රත්තරම් මාලික තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා. ඒ අනුව ධාතු මනසිකාරයෙන් බලනකොට මේ අපේ මනෝමය වශයෙන් තමයි අපි මේ රත්තරන් වලට වටිනාකම දීලා තියෙන්නේ. බැරි වෙලාවත් රත්තරන් කළුගල් වගේ බහුලව තිබුණා නම් කළුගල් රත්තරන් වගේ අඩු නම් කළුගල් තමයි ඔබ රත්තරන් හැටියට පාවිච්චි කරන්නේ, රත්තරන් නෙමෙයි. ඒව ගණී ගෙවල් හදන්නේ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර ධාතුසෝ පච්ච වේකති. ඒකත් බැරි නම් බෙදලා බලන්න බුදුහාමුදුරුවෝ මේ නව සිවති කාය. සිවති කාය කියන්නේ මල කඳක්කට අර විපරිණාමයට පත් වෙන ඒවන් ධම්මෝ ඒවන් භාවීයේ මං අනතීතෝති අවස්ථා නමයක් පිළිබඳව ඔබට මෙනෙහි කරන්න පුළුවන්. දැන් අද වෙනකොට ඔය භාවනා මධ්‍යස්ථානවල කරන්නේ දැන් ඔය සමහර භාවනා මධ්‍යස්ථාන තියෙනවා අනුරාධපුරයේ මිහිඳු ආරාමේ. අර ඉස්සර මැරිච්ච ආම්දුරු නමගේ මලමිණියක් වීදුරු පෙට්ටියක දාගෙන ඒක බලාගෙන ඒක හරියන්නේ. ඒක මේ නවසීවතික භාවනාව නෙමෙයි. ඒක මේ ලෞතික අර පටිරි කසින භාවනාව. ඉතින් ඒක නිසා මේ මලකඳකට සිදුවෙන අවස්ථානමය නවසීවතිකාය තේරුම් අරගන්න ඕනේ. ඒ තේරුම් අරගන්න විදිය තමයි මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ නමසීවතික පබ්බේ පැහැදිලිව පිරිසිදුව තේරුම් ගන්නේ. අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග යථා පරිදේරුම් ගන්නට උපකාර වන විදියට බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ අසුභානුස්සතිය වැඩිම ටිකක් දැනගෙනම කරන්න ඕන. මෙත්තානුස්සතිය වැඩිම එච්චර අමාරුවක් නෑ, තරහින් කරන්න පුළුවන්. බුද්ධානුස්සතිය වැඩෙනවා. හැබැයි ඒකෙන් තමන් තුළ ඇතිවන වෙනස තමා විසින්ම යථා පරිදි තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා මේ අනුස්සති හතර බුදුහාමුදුරුවෝ එදා අලුතෙන් හඳුන්වා දුන්නා. බුද්ධඝෝෂ හාමුදුරුවෝ කළේ බුදුහාමුදුරුවෝ පින්වන් පාල අවුරුදු 900කට විතර පස්සේ අපේ හෙළ අටුවා සිංහලෙන් තිබ්බ සීහල අට්ට කතා, හෙළ අට්ට කතා, කුරුන්දි අට්ට කතා, මූල අට්ට කතා, මහා අට්ට කතා, මේ වගේ අට්ට කතා අටුවා කතා තිබුණා. සිංහල මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් ඒවා ටික ඔක්කොම පාලියට එකක් පරිවර්තනය කළා. අනිත් ටික ඔක්කොම පුච්චලා දාලා මහාවිහාරේ තිබුණු හෙලාටුවා සියල්ල පුච්චල දාලා අර බුද්ධඝෝෂගේ අර විසුද්ධි මාර්ගයේ සමන්ත පාසාදිකා විතරක් ඉතුරු වුණා. ඒවැ අනුසති භාවනාවක් කිසිදු තැනක ශේෂයක්වත් නිවන් දකින ධර්මයක් වූ අනුසති භාවනාවක් නැහැ.
වැදීන ඔක්කොම කසින බාමුණ නැවත. ඉතින් ඒක නිසා නිවන බැහුණේ මෙහෙමයි. නිවන විවෘත වෙන්න නම් අද වුණත් අදටත් ඔබ මේ අනුස්සති භාවනා තේරුම් ගන්න ඕන. ඒක තැනක් වෙලාවක් අවස්ථාවක් ඕනේ නැහැ. ගල් පිළිමාගේ භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ නැහැ. ඔය නිකන් මේ උලන් ඇදීම් පිට කිරීම බඩ පිම්බීම හැකිලිම බලලා වැඩක් නැහැ. ඊට වඩා හුඟක් වෙනස් මේක අනුස්සති න අනුසේති වෙනවා. එහෙම නැත්නම් ඇතුළාන්තය අධ්‍යාත්මය පිරිසිදු වෙනවා, නික්ලේශී බවට පත් වෙනවා. එහෙම වුණාම ඔබ සද්දස්ස කුල බුද්දස්ස වෙන කෙනෙක් වෙනවා. සද්දස්ස කුල බුද්දස්ස වුණොත් ඔබ බුද්ධ ශක්තියට අනුගත වුණොත් මගඵල ලැබීම කාටවත්ම බලක්වන්න බෑ. දැන් බෝසත්තුමත් අවුරුදු 6ක් තුල අර මාලිගාවෙන් මෞදි මෞපියන්ට කියලා යසෝදර මේ රාහුල මාතාවට යසෝදරා දේවියට විතරක් නොකිය අම්මල තාත්තල අඬා බැලපෙද්දි ගෙදරින් කොණ්ඩ කපලා රැවුල් කලි රැවුල් දැලු රැවුල් කෙස් කපලා කහසිවුරක් ඇඳගෙන ගෙදරින් නික්මලා අවුරුදු 6ක් රවුම් ගැව්වා. බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් අවුරුදු 6කට පස්සේ ඔය බෝධීන් වහන්සේ ගාවට හුරුවෙලා ජනපදයේ හිරිවඩුන්නේ ගිය ගමම්ම අර බුද්ධ ශක්තියට අනුගත වූ බව සංඝාරූප සූත්‍රේ පැහැදිලිව තියෙනවා. අන්න එක රාත්‍රියකදීම මේ සියලු දේවල් සිද්ධ වෙලා ගුරු උපදේශ රහිතවම පරප්‍රත්‍ය රහිතවම බෝසත්තුමා බුද්ධත්වයට පත් වුණා, නික්ලේශී බවට පත් වුණා. මලකඩ තට්ටු තුන එහෙමම කපලා අයින් කළා. ඉතින් ඒක නිසා ඔබත් කොච්චරම කොහොම මොන හොඳ වැඩ ගියත් යහපත් කළත් අනුස්සති වැඩුවත් බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් අද ලෞතරා බුදු කෙනෙක් නැහැ. ඒක නිසා ඒ ලෞතරා සියලු ලෞතරා බුදුවරුන්ගේ මනෝමය කාය කේන්ද්‍රගත වෙලා තියෙනවා කියලා තියෙනවා. මේ මන්මභාවනීය කියන වචනෙම මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒ අනුව ඒ බුදු සියලු බුදුවරුන්ගේ විශේෂයෙන්ම අපේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ මනෝමය කාය තියෙනවා ඒ බෝධීන් වහන්සේ ගාව. ඒ නිසා ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න එතෙන්ට යන්න ඕන. නමුත් බුදු කෙනෙක් ලෞතරා බුදු කෙනෙක් ජීවමානව හිටිය ඒ අවුරුදු 45 තුල මේ මධ්‍ය මණ්ඩලය තුල ඕනම තැනක ඒ බුද්ධ ශක්තියට අනුගත වෙන්න කොහටවත් යෑමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔය ධර්මයේ දේශනා කරපු අර ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අවසානයේ දක්වාම දේශනා කරන අවස්ථාවල බුද්ධ ශක්තියට අනුගත වෙන්න කවුරුවත් කොහෙවත් ගියෙත් නැහැ. යෑමේ අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන විනාඩි ගානකට ඉස්සෙල්ලා ආනන්ද හාමුදුරුව ඇහුවා, දැන් ඔබ වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ නේද? සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑනේ. අන්නේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි ඡේදයේ කිව්වා, චත්තාරි මානිටානානි සද්දස්ස කුල පුත්තස්ස දස්සනියානං සංවේදනියං කියලා. මේ සෝතාපන්න ඵලයට පත් වෙන්න අවශ්‍ය බුද්ධ ශක්තියට අනුගත වෙන්න චත්තාරි මානිටානානි ස්ථාන හතරෙන් එකකට යන්න කියලා. මොකද අර බුදුවරුන්ගේ මනෝමය කායේ බලේ ශක්තිය ඒ එකම රේඛාවක ස්ථාන හතර තුල තියෙන නිසා. ඉතින් ඒක නිසා පින්වතුනි, ඔබට මගඵල ලබන්න ඕන නම්, නිවන් දකින්න ඕන නම්, මේ වැඳලා පුදලා යදලා පතලා සිල් සමාදන් වෙලා සිල් රැකලා දන් දීලා පින්කම් කළා හොඳ වැඩ කළා සමාජ සේවා වැඩ කළා. දැන් අද වෙනකොට මේ අපේ සම්මත බුද්ධ ආගමේ බොහෝ දෙනෙක් හිතනවා සමාජ සේවයක් කරලා නිවන් දකින්න. මඩරගල් වලට යනවා, පිරිත් කියනවා, තව නොයෙකුත් දේශපාලන රැස්වීම් වලට යනවා, පාර්ලිමේන්තුවටත් යනවා. ඒවෑන් නිවන් දකින්න බෑ. ඒවෑන් සමුදය නිරෝධ කරන්න බෑ. ඒවෑන් අනුස්සති වඩන්න බෑ. ඉතින් ඒක නිසා ඔබට අවංකව පිරිසිදුව මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න ඕන නම්
ඔය මලකඩ තට්ටු තුන ඔබේ මනෝමය කාය තියෙන බව තේරුම් ගත්තොත් ඔය මලකඩ තට්ටු තුන අලුතෙන් එකතු වීම ඔබට නවත්තන්න පුළුවන්. දින ගණනක් තුල මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ කියපු හැටියට දින හතක් තුල ඒක නැවත මලකඩ එකතු වෙනවා නම් අනුසය වෙනවා නම් ඒක තව ඉදිරියට කල් යනවා. නමුත් යම් අවස්ථාවක ඔබට අනුස්සති වඩාගෙන යනවා නම් සතර අනුස්සති ඒක වර්තමාන මොහොතේ ප්‍රායෝගිකව යුගනද්දව නිවැරදිව වඩන්න ඕනේ. එහෙම වුණොත් ඔබට මගඵල ලැබලා බුද්ධ ශක්තියට අනුගත වෙලා අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ සියලු දෙනාටම මේ ධර්මය හොඳට තේරුම් ගන්න ඕන. විශේෂයෙන්ම මේ රටේ ඉන්න ඔය භාවනා මධ්‍යස්ථානවල තලගල කඳු බොඩ මීතිරිගල තව මේ පොකුණු විට මේ කොට්ටාවේ තව නොයෙක් තියෙනවා ඔය කහතුඩුවේ තව නොයෙක් භාවනා ඔය සියලුම තැන්වල ඉන්න ස්වාමීන් වහන්සේලාටත් අපි බොහොම කාරුණිකව අවංකව පිරිසිදුව ඔය කසින භාවනා කරලා ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න පුළුවන් වුණත් මගඵල ලබන්න මලකඩ තට්ටු තුන ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට මනෝමය කාය තුලින් උදුරලාස් කරන්න බැරි බව පැහැදලා දෙන්න බොහොම කැමැති. ඉතින් ඒක නිසා නිවන් දකිනවා කියන්නේ මලකඩ වීත මලං විරදං වීත මලං තත්වයට පත්වීම. ධම්මචක්කුං උදපාදි වෙන්නත් ඕන. ඔබ සියලු දෙනාටත් මේ ධර්මතාවය ප්‍රත්‍යක්ෂයි සහතිකයි. නයි වෙන දෙයක් නෙමෙයි. ඔබට වෙන ක්‍රමයකුයි මට වෙන ක්‍රමයකුයි නැහැ. අර බුදුහාමුදුරන්ට වෙන ක්‍රමයකුයි තව කාට හරි වෙන ක්‍රමයකුයි නැහැ. ක්‍රම විදි තියෙනවා. තොටුපළවල් කොයි වෑන් බැස්සත් එකම ගඟකටයි බහින්නේ. ඉතින් ඒක නිසා අනුසති අනුසය න අනුසේති කිරීමයි නිවන. යංකින්චි සමුදේ ධම්මං සම්බන්තන් නිරෝධ ධම්මං සමුදේ නිරෝධ කිරීමයි නිවන. සමුදේ නිරෝධ කරන්න අනුසති වැඩීමෙන් මිසක් වෙන කිසිදු භාවනා ක්‍රමයකින් කඨින භාවනාවකින් කලන්න පුළුවන් වෙන්නේ නැහැ. අපි තව විනාඩි 50ක් ලබා දෙනවා. තව විනාඩි 50ක්ම ලබා දෙනවා. ඊට පස්සේ මේ දවල් දානෙට අපි 11 මාරට විතර නවත්වනවා. මොකෝ මේ අපේ මේ පින්වත් සංවිත් මහත්තයාගේ තාත්තත් නංගිත් ඒ කට්ටිය දවල් දානෙකුත් ලැහැටි කළා තියෙනවා. ඒ දන් දීලත් අපි පින් අනුමෝදන් කරන්න පින් පවරන්න පින් දෙන්න ඕන. ඒක සම්මත ක්‍රමය. නමුත් ඔබට අපි අවස්ථාවක් ලබා දෙනවා තව විනාඩි 50ක් 55ක් ඔබේ මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් නොතේරුණ තැනක් තියෙනවා නම් නොපැහැදිලි තැනක් තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා ඔය FM mic එකක් දෙකක් තියෙනවා ඔබේ ප්‍රශ්නේ අහන්න. අපි ඒක සාකච්ඡා කරමු. හොඳයි අර මහත්තයා නැගිට්ටා දෙන්නකෝ මයික් එක බලන්න. අවසරයි අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ දේශනාවට සවන් දුන්න මට මෙත්තානුස්සතිය සහ අසුභානුස්සතිය වැඩිම පිළිබඳ කිසියම් අදහසක් තේරුම් ගත්තා. ඔව්. නමුත් මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය වඩන්නේ පියවර වශයෙන් කෙසේද කියන එක පිළිබඳ පැහැදිලි කර දෙන්න. දැන් මහත්තයෝ මේ ඔබ තුල ඔය ප්‍රියදේට ඇලෙන්නේ ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගන්න නිසා. එහෙමයි. ඒක නිත්‍යසේ සුඛසේ අත්ථසේ ගැනීම නවත්තන්න නම් අර නිත්‍ය බව අනිත්‍ය සුඛ බව දුක්ඛ අත්ථ විපරිණාමය. එහෙම නැත්නම් අනිච්ඡන් දුක්ඛං විපරිණාම ධම්මං වැඩුවොත් නිච්ච සුඛාත්ත මරන්න පුළුවන්. නිච්ච සුඛාත්ත මැරුවොත්
තණ්හාවක් ඇති වෙන්නේ නැහැ, උපාදානයක් සිද්ධ වෙන්නේ නැහැ, ප්‍රිය දෙයට ඇලෙන්නේ නැහැ, අප්‍රිය දෙයට ගැටෙන්නේ නැහැ, ප්‍රියාප්‍රිය අතර මනින්නේ නැහැ. එතකොට මේ ප්‍රියාප්‍රිය අතර මනින්නේ, ප්‍රිය දෙයට ඇලෙන්නේ, අප්‍රිය දෙයට ගැටෙන්නේ, ඒක නිත්‍යසේ සුඛසේ අත්තසේ පෘථග්ජන මිනිසු ගන්නම. නමුත් මේක නිත්‍යන අනිච්චං අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයට. තේරුණාද? මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ එකින් එක කියබලා කියබලා 21 වරක්ම කියනවා, අනිසිතෝච විහරති නචකින්චි ලෝකේ උපාදීයට. නිච්චසේ පවත්තන්න නවත්තන්න බෑ. උපාදානය කරගන්නේ නිච්චසේ සුඛසේ අත්තසේ ගත්තොත්. එතකොට නිච්ච සුඛාත්ත කියන එක පෘථග්ජන පුද්ගලයාගේ හිතේ ඇති වෙන අනුසය උපදින ක්‍රමයක්. එතකොට මේ අනුසය උපදින්නේ නිච්චනං සුඛනං අත්තනං. නිච්ච සුඛාත්ත කියන එකේ විරුද්ධ වචනේ අනිච්ච දුක්ඛ අනත්ත. දැන් අද වෙනකොට ත්‍රිපිටකයේ සිංහලට පරිවර්තනය කරද්දී මේ නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත වචන නමය වැරදි විදිහට සිංහලට පරිවර්තනය කළා. අනිත්‍යයි දුකයි අනාත්මයි, නිත්‍යයි සුඛයි ආත්මයි. වැරදි. නිත්‍යයි සුඛයි ආත්මයි නෙමෙයි මේක, අනිත්‍යයි දුකයි අනාත්මයි නෙමෙයි මේක, නිච්ච අනිච්ච සුඛ දුක්ඛ අත්ත අනත්ත. ඉතින් ඒක නිසා මාගදී භාෂාවේ වචන සිංහලට පරිවර්තනය කරද්දී කවුරු හරි වැරදි විදිහට මේක තේරුමක් හරයක් අර්ථයක් නැති විදිහට මේ කැමැත්තට බැඳීම තමයි ඉච්ඡ නිච්ඡ වෙනවා, පටිච්ච වෙනවා, අභිච්ඡ වෙනවා, නිච්ඡ වෙනවා. මේක හොඳට විග්‍රහ කරන්න ඕන. ඒක නවත්තන්න නම් අනිසිතෝච විහෙරති, එහෙමනම් අනිච්ච අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති, දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජහති, විපරිණාම අනුපස්සී විහෙරති අත්ථ සංඥා පජහති. මේ ත්‍රිපිටකයේ තියෙන විග්‍රහය. මේක නිවැරදිව තේරුම් ගත්තොත් නිච්ච සුඛාත්ත මරා දාන නිසා අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීමෙන් නිච්ච සුඛාත්ත මරා දාන නිසා මේක මරණ අනුස්සතිය. ඒ වගේම මුල බව උදුරා දමන නිසා නිබ්බිදාය විරාගාය නිරෝධාය ඒක බුද්ධානුස්සතිය වුණා. එතකොට මේ අනුසය උදුරා දමන්න අර නිච්ච සුඛාත්ත මරා දාන්න ඕන. ඒක නිසා ඒක මරණ අනුස්සතිය වුණා. ඒ වගේම මුල උදුරා දාන්න අර මලකට සට්ටු තුන අයින් කරන්න නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිච්චසග්ගාය මේක නලකලාප සූත්‍රයේ ඉතා පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒ අනුව බුද්ධානුස්සතිය කියන්නේ බව මුල උදුරා දමන අනුස්සතිය. අර නිච්ච සුඛාත්ත උදුරා දමන මරා දමන නිසා මරණ අනුස්සතිය කළා. දැන් මේ මෙත්තානුස්සතිය අසුභානුස්සතිය තේරුම් ගත්ත පුද්ගලයෙකුට අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිච්ච සුඛාත්ත මරා දාන්න පුළුවන්. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිච්චසග්ග කළා. අර නන්දිරාග සහගතව සමුදය උපදින එක උපාදානය ඉවත් කළා. උපාදානය මිදී නිදහස් වෙන්න පුළුවන්. මේක තමයි අනුස්සති හතර. එතකොට මේ අනුස්සති හතර පිළිබඳව ත්‍රිපිටකයේ ඉතා පැහැදිලිව තියෙනවා බොහෝ තැන්වල, බොහෝ සූත්‍රවල. ඒක තේරුම් ගත්ත කෙනෙකුට මේ හැම තැනකම තියෙන්නේ අනුස්සති හතර අයින් කිරීම වෙන වෙන වචන වලින් වෙන්න පුළුවන් තියෙන්නේ. දැන් ඔය ද්විතීය ලෝක ධම්ම සූත්‍රයේ, චචක්ක සූත්‍රයේ, ඒ වගේම අර ආයතන සති සූත්‍ර ගණනාවක පුද්ගල සූත්‍ර හැම තැනකම තියෙන්නේ මේ අනුස්සති වඩලා නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිච්චසග්ග කිරීම. අවසර ගෞරවනීය අරතුන් වහන්සේ, ඔබ වහන්සේ දේශනා කළ පරිදි අනුස්සති හතර ප්‍රමාණවත්ම දිගුවා මේ මගපල ලබන්න. ඒ වගේම චත්තාරුමාන තාන අනිස්ථාන අතර මමත් දැකපලා ගත්තා, සත්‍යක්‍රියාවත් කරා. එතකොට ආරතුන් වහන්ත ගමේ පන්සලක හරි වෙනත් බෝධියක සත්‍යක්‍රියාව ක්‍රම කළාම ප්‍රමාණවත්ද? ගමේ පන්සලක බුද්ධ ශක්තිය නැහැනේ. අඩු ගන්න ගමේ පන්සල නෙමෙයි, අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධිගාවත් බුද්ධ ශක්තිය නැහැ. මහන්වර දළදා මාලිගාවේ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තියෙනවා. අපි පිළිගන්නවා, විශ්වාස කරනවා.
එතන බුද්ධ ශක්තිය නෑ. ඔය රුවන්වැලි මහතා අටමස්ථානයේ දුර්ගමුණ රජුගේ සහ අනිකුත් රජවරු හදපු අටමස්ථාන තියෙන්නේ සොරස්මස්ථානත් අනුරාධපුරේ. පොළොන්නරුවේ තිබුණා. ඒ තැන්වල බුද්ධ ශක්තිය නෑ. බුදුහාමුදුරුවම පැහැදිලිවම ත්‍රිපිටකයේම මහා පරිනිබ්බාන සූත්‍රයේම බුද්ධ ශක්තිය තියෙන හතර තැන චත්තාරි මාණ්ඩානානි කියලා විග්‍රහ කළා තියෙනවා. තියෙන්නේ කොහෙද? බෝසත්තුමා උපත ලැබූ ලුම්බිනියේ බුද්ධත්වයට පත් වූ බෝධීන් වහන්සේ ගාම පළමු වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරපු ඉසිපතනාරාමේ පිරිනිවන් පාලා වඩාල කුසිනාරාමයේ බුදුකල. ඒ හතරම චත්තාරි මාණිතානානි එකම දේශාංශක රේඛාවක සමාන දුරකින් තියෙන. එකම දේශාංශක රේඛාවක එක සමාන දුරකින් තියෙන. නැතුව මේක NASA ආයතනය විසින් මේ ඔක්කොම මැනලා බලලා කියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඒ බුද්ධ ශක්තිය තියෙන නිසා සියලු බුදුවරුන්ගේ මනෝමය කායන් එකතැනකට කේන්ද්‍රගත වෙලා තියෙන නිසා අතීතයේ පිරිනිවන් පාවදාල බුදුවරුන්ගේ අර ඒ මධ්‍ය මණ්ඩලය තුළ ඒ බෝධීන් වහන්සේ ගාව තුළ ඒ බුද්ධ ශක්තිය තුන කේන්ද්‍රගත තැන්ව මේ බිම්බර ගතිය අඩුයි, ගුරුත්වාකර්ෂණය අඩුයි, ග්‍රැවිටි පව මිනිමම්. දැන් ඔය විද්‍යාඥයෝ සියලු දෙනා නවීන විද්‍යාඥයෝ NASA ආයතනයේ අයත් 2009 වෙනකම් හිතුවේ මේ මිහිතලේ පෘථුවේ මේ ගුරුත්වාකර්ෂණය මේ බිම්බර ගතිය ග්‍රැවිටි පව කොතනත් එකයි. කොතනත් උඩ දැම්මොත් තමක් බිමට වැටෙනවා. එක සමාන. නමුත් මම 2009 පොතක් ලියලා කිව්වා මේ බිම්බර ගතිය අඩුම තැන බෝධීන් වහන්සේ ගාව, බිම්බර ගතිය වැඩිම තැන ඊට ප්‍රතිවිරුද්ධ වූ බර්මියුඩා ත්‍රිකෝණය. ඒ ගමන මේගොල්ලෝ මේ ලංකාවේ අය ඉන්නා NASA ආයතනේ ඒ අයට මේක තේරුම් ගියාම මේ බිම්බර ගතියේ වැඩිම තැන කොයි අඩු තැන කියලා ගියාම ඒගොල්ලොත් හිතනවා මේක එහෙමනම් මේ ගුරුත්වාකර්ෂණය හැමතැනම එක නෙමෙයි. ඒගොල්ලෝ චන්ද්‍රිකාවක් වෙනම හදලා අවුරුදු දෙකක් 2010-11 වෙනකන් 12 වෙනකන් ඇරියා. අරණ මේ ගුරුත්වාකර්ෂණය ලෝකෙ හැම තැනකම මැන්නා. මැනලා 2012 ඒගොල්ලෝ අන්තර්ජාලයට මේ ග්‍රැවිටි මැප් එකක් Google මැප් එකට දැම්මා. පැහැදිලිව තියෙනවා ඒක මේ බිම්බර ගතිය අඩුම තැන හිටි වඩුන්නේ බෝධීන් වහන්සේක. තේරුණාද? වැඩිම තැන බර්මියුඩා ත්‍රිකෝණ. දැන් ඔය ඉන්දියාවේ කියන හැම තැනකම ඔය ග්‍රැවිටි මැප් එකේ ඔය Google මැප් එකේ රතෙන් තියෙන්නේ බිම්බර ගතිය වැඩි. නමුත් තද නිල් පාටෙන් තියෙන්නේ එකම තැනයි ඉදි වඩුන්නේ බෝධීන් වහන්සේ ගාව පමණ. ඒ රේඛාවේ පමණ. සාමින් වහන්සේ ඔප්පු කළා තියෙනවා. හරි, එක බලක් හරි ස්ථාන හතර ළඟ බලාගත්ත පුජ්‍යලෙකුට පුළුවන් නම් අපල වැඩක් නැහැ. සද්දස කුල පුත්තස නෙමෙයි නම් සමුදේ නිරෝධ කළ යුතුයි කළ හැකි දැක්ම ලැබලා මේ දහම්මස පාදා ගන්නවා. එහෙමනම් චක්කුන් උදපාදි, එහෙමනම් දහම්මස ධම්ම චක්කුන් උදපාදි වෙන්න ඕන. එතකොට ධම්ම චක්කුන් උදපාදි නොවේ. අපි උදාහරණයක් ගමු. ඔය දැන් හිරිවඩුන්නේ බෝධින් වහන්සේ ගාවත් ඉන්නා මිත්‍යා දෘෂ්ටික හාමුදුරු නමක්, මහණෙච්ච හාමුදුරු නමක් ඉන්නවා. උදේ බුද්ධ පූජාව පවත්වනවා, කවි කියනවා, බෝධි පූජා කියනවා, ගාත කියනවා, පන්සිල් දෙනවා, තව නොයෙක්ව දවල්ටත් කියනවා, කරනවා, බඳිනවා. හැබැයි සද්දස්ස කුල පුත්තස්ස නෙමෙයි. බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. පෘථග්ජන පුද්ගලයෙකුට අසුතවා පුතු ජනෝ බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ. නමුත් යම් කිසි කෙනෙක් මේ හේතුඵල ධහමට ණය විනයට බහ ගලපා සතර කමටහන් තේරුම් අරගෙන සතියක් කරනකොට ඒ පුද්ගලයාගේ සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා, සද්දස්ස කුල පුත්තස්ස වෙනවා, චක්කුන් ධම්ම චක්කුන් උදපාදි වෙනවා, විරජං වීතමලං වෙනවා. අන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන්. එතෙන්ට ගිහිල්ලා වඳිනවා, පුදනවා, යදිනවා, පතනවා නෙමේ, පඳුරු බඳිනවා නෙමේ, මල් පූජා කරනවා නෙමේ, තවන් නොයෙකුත් ඉල්ලනවා නෙමේ, යදිනවා නෙමේ. එතෙන්ට ගිහිල්ලා අර නික්ලේශී සිතක් ඇති කරගෙන බුදුහාමුදුරුව එතෙන්ට ගිහිල්ලා කරපු දේ සිහිපත් කළා.
තමනුත් ඒ වීතරාගී වීත දේසී වීත මොහී තත්වයට විනාඩි පහකට පත් වෙන්න පුළුවන්. ඒක දැනගෙනම කරන්න ඕන දෙයක්. නොදැන කරන්න බෑ ඒක. ඒ නිසා හිදුවඩුන්නේ බෝධීන් වහන්සේ කාවට හරි බුදුගලට හරි බඹරගලට හරි ඔය ඉසිම්බැසගලට හරි හතර තැනට ගියාට සාමාන්‍ය අසුතවත් පුටක් ජන පුද්ගලයෝ වැඩක් නැහැ. සමාජ අර අසුතවත් පුටක් ජන පුද්ගලයෝ හිටියොත් නැටි කරුමෙකුත් කරගහ ගන්න වෙනවා. නැටි ආරෝපාදයකුත් වෙන්න පුළුවන්. නමුත් සද්දස්ස කුල පුත්තස්ස කියන තත්ත්වයට පත් වූ සද්ධායින්ද්‍රිය මත වූ දහම්මැස පාදාගත් සමුදේ නිරෝධ කළ යුතුයි කළ හැකි කියන දැනුම තේරුම් අරගත්ත යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ. අන්නේ අයට බුද්ධ ශක්තියට අනුගත වෙන්නත් පුළුවන්, මගඵල ලබන්න සෝතාපන්න ඵලයට පත් වෙන්නත් පුළුවන්. සෝපත් වේවරය තුරන්ස ගරුකට යුතු ස්වාමීන් වහන්ස, මම මාර්ග දෙකක් නැත්තම් ඉගෙන ගත්ත එකක් තමයි කසින භාවනාව සහ අනිත් පැත්තෙන් අනුස්සති භාවනාව කියන එක. මාත්‍ය කසින භාවනා කරලා තියෙනවද? ඈ නෑ, මං අහලා තියෙන යන්තරමට කසින භාවනාව කරලා තියෙනවා. ඔව්, කසින දැනගන්න ඕන. ඔව්, කසින කියලා භාවනා ක්‍රමයක් තියෙනවා. බුද්ධ ගෝස හාමුදුරුවන්ගේ පොතේ තියෙන්නේ කසින භාවනාව. රේණුකානි හාමුදුරුවන්ගේ පොත්වල විදර්ශනා භාවනා පොත් සියල්ලෙම තියෙන්නේ කසින භාවනාව. කඳුබඩ තලගල ඔය මීතිරිගල සියලු භාවනා මධ්‍යස්ථානවල කරන්නේ කසින භාවනාව. ඒවා බුදු හාමුදුරුවන්ගේ ඒවා නෙමෙයි, ප්‍රතික්ෂේප කරපුවා. අනුසති භාවනා ගල් පිළිම වගේ ඉඳගෙන කරන්න ඕන ඒවා නෙමෙයි. බෝගහක් යට පන්සලක් යට භාවනා මධ්‍යස්ථානයක ගියක් වගේ තැනක ගල් පිළිම වගේ ඉන්න ඕනේ. මේක යනකොට එනකොට කනකොට මොනකොට නානකොට වැසිකිලි ගැසිකිලි යනකොට වාහනයක ඕන වෙලාව මේ ඉඳගෙන ඉන්න මොහොතේ පුළුවන් ගච්ඡන්නවා තිතවා සයනවා නිසින්නවා ඕන ඉරියව්වක් කරන්න පුළුවන් දෙයක් අනුසති භාවනාව. නෑ, මගේ ප්‍රශ්නේ තියෙන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතරෙන් කසින භාවනාගිට ගියොත් අපි කියොත් ඒකෙන් කොච්චර සෝවාන් සකෘදාගාමි යන්න පුළුවන්ද? එකක්වත් නැහැ. බින්දුවක් ධ්‍යාන ලැබෙයි, අභිඥා ලැබෙයි, මගඵල නැති. ඔව්. එතකොට අනුස්සති වැඩුවොත් ධ්‍යාන ලැබෙන්න පුළුවන්. ධ්‍යානත් අනුස්සති වැඩිමෙන් න අනුසේති කරන්න පුළුවන්. සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් දහම් මැස පාදාගෙන සකෘදාගාමි අනාගාමි ඵලයට ඊගාවටපත් වෙන්න පුළුවන්. ඔව්. එතකොට කසින භාවනා වැඩිමෙන් ධ්‍යාන අභිඥා ලබන්න පුළුවන්. වාරගාමුදුරුවොත් ඒක කිව්වා. හැබැයි මගඵල ලබන්න බෑ. තේරුණාද? දැන් ඔය බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර උද්දක රාම පුත්‍ර ආලාර කාලාම භග්ගව පංචාගේ බිකුන් ගයා කස්සප නදී කස්සප අචිත්ත තවුස ලක්ෂ ගානක් හිටියා ධ්‍යානලාභින් අභිඥාලාභින්. ඔක්කොම වැඩුවේ මොනවද? කසින. අනුස දැනගෙන හිටියද? නෑ. එතකොට අනුස්සති භාවනාව කසින භාවනාව දන්නවා වුණත් නොදන්නවා වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. අනුස්සති භාවනාව වර්තමාන මොහොතේ තමුන්ගේ හිතට එන අනුසය තුනයි තියෙන්නේ. තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය. ඒ වර්තමාන මොහොතේ එතෙන්දිම ඒ ඉන්න ඉරියව්වෙදිම න අනුසයති කරගත්තොත් අන්න අනුස්සති භාවනාව. ඒ අනුස්සති භාවනාව වඩන්න ගස් වලට මුල් වලට භාවනා මධ්‍යස්ථාන වලට ගල් පිළිම වගේ ඉන්න ඕනේ නැහැ. අර කසින භාවනා වඩන්න ගල් පිළිම වගේ ඉන්න ඕන. භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕන. ඒක වෙනස. ඒක දැන් ඔය මහත්තයා වාහනයක් එලවගෙන යනකොට අනුසතිය වැඩිවයි කසින වඩන්න බෑ. දැන් අපි හිතමු ඔය මහත්තයා වාහනයක් එලවගෙන යනවා පාරේ. දැන් පස්සෙන් ආව හදිසිකාරේ ගැව්වා හෝන් එක දෙතුන් පාරක්. මාත්‍ය අයින් කළේ නැහැ. දැම්ම වෙට්ටුවක් හැපි නොහැපි වගේ ඉස්සර කරන ගියා. මාත්‍ය ටිකක් තරහ යන්නත් පුළුවන්. තරහ ගන්න එපා, කේන්ති ගන්න එපා. ඒ පුද්ගලයාටත් මේ හදිසියක් මට වඩා හදිසියක් ඇති. ඒ පුද්ගලයාටත් යහපතක් ගොයාසතක් වෙයි. ඒ පුද්ගලයාත් නිරුපද්ධිතෝ ඒ පුද්ගලයාගේ ගමනාන්තය යන්නට මගේ ආශිර්වාදයත් අධිෂ්ඨානයත් උපකාර වේවා කියලා මෙත්තානුසති මටනානුසති බුද්ධානුසති යන්න. තමන්ගේ හිත පිරිසිදු වුණා. අපි ඒ බුද්ධලයටත් යහපතක් සිතක් ශාන්තියක් සල්සේවා කියලා සුවපත් කරා. දෙපැත්තටම අජත්තං වා බහිද්දා වා දෙපැත්තම යහපත් වුණා. අර හුලං ඇද්දට පිටකලාට ඕක වෙන්නේ නැහැ.
බඩපිම්බීම හැකිලීම කසින භාවනා කළාට ඕක වෙන්න. එතකොට අනුස්සති භාවනාව තුළ අපි ප්‍රඥාවෙන් දැක්කොත් ප්‍රඥාවෙන්ම කරන්න ඕන. එතකොට කසින භාවනාවම නාමයක් විතරයි. එතකොට අනු කසින භාවනාවම මහත්ය භෞතික ලෞකික නිමිත්තක් අරගෙන කරන භාවනාව. අනුස්සති භාවනාව අධ්‍යාත්මික පාරිශුද්ධතාවය අත්විඳ ගන්නත් ලැබ ගන්න පුළුවන් භාවනාවක්. නික්ලේශී සිතක් ඒ මොහොතේම ඇති වෙනවා. දැන් අර තරහ ආපු වෙලාවට මෛත්‍රිය වඩලා මරණංසුති උද්ධානංසුති වැඩුව ගමම අතුලාන්තේ නික්ලේශී වෙනවා. තමන්ගෙම අධ්‍යාත්මයේ පිරිසිදු වෙනවා. අර හුලං ඇද්දට පිට කළාට බඩබිම්බීම හැකිලිම බැලුවට ඇතුලාන්තය ශේෂයක්වත් පිරිසිදු වෙන්නේ නැහැ. తాවකාලිකව අර තදංගම විස්කම්බන වශයෙන් යම් යහපතක් වෙනවා. එනිසා ධානා විඥා ලැබෙනවා. සිතට ආධ්‍යාත්මය අවබෝධ කරගන්න ඕන අපි විසින්ම. නැතුව වෙන කවුරුවත් විසින් නෙමෙයි. අපි හිතමු යම් විදියකින් අපේ තොර මේ තාක්ෂණයත් එක්ක ගියාම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන කෘතිම බුද්ධිය ආවොත් මේ ක්‍රියාපටිපාටිය මේකට කවලා අපි ගත්තොත් මේ තියෙන වෙහෙස තවදුරටත් අවම කරගන්න පුළුවන්. ඔය මහත්තයෝ ඔය කෘතිම බුද්ධියෙන් මේ බුදුහාමුදුරුව කියපු හේතුඵල ධර්මය වෙනස් කරන්න බෑ. ඒකෙත් හේතුවක් තියෙනවා, ඵලයක් තියෙනවා. හේතුව වැරදි නම් ඵලය වැරදි. හේතුව යහපත් නම් ඵලය යහපත්. තේරුණාද? එතකොට සියලු මිනිස්සු හැටියට ඔබ සියලු දෙනා විශ්වයට බාහිර ලෝකෙට යහපත් සුදු කිරණ ශක්තිය නිකුත් කළොත් ඒක කාටද උරුම වෙන්නේ? ආපහු එන්නේ, ඵල විපාක දෙන්නේ තමන්ට. අයහපත් කළු කිරණ ශක්තියක්, විස කිරණ ශක්තියක් නිකුත් කළොත් කාටද ආපහු එන්නේ, ප්‍රතිසන් දෙන්නේ තමන්ට. එතකොට මේ අනුස්සති හතරේ තියෙන්නේ තමන්ගේ හිතට ආපු අර කළු කිරණ ශක්තිය නවත්තලා සුදු කිරණ ශක්තියක් ඒ මොහොතේම එතෙන්දිම මතු කරන ක්‍රමයක්. තේරුණාද? දොඩ හුලං ඇදීමෙන් පිටකිරීමෙන් ඕක වෙනවද? බඩබිම්බීම හැකිලීමෙන් ඕක වෙනවද? ඔය කසින භාවනාව, ආපෝ කසින, වායෝ කසින, තේජෝ කසින, පඨවි කසින, තව නොඑක් වචන වලින් කියපු කසින 30ක් තියලා තියෙනවා බුද්ධ ඝෝෂකේ විසුද්ධි මාර්ගය. එක කසිනකින්වත් ඇතුළාන්තයේ පිරිසිදු වෙන්නේ නැහැ. බාහිර ලෝකේ පිරිසිදු කරන්නත් බෑ. හැබැයි අනුසති හතරෙන් ඇතුළාන්තයේ පිරිසිදු වෙනවා ඒ මොහොතේම, බාහිර ලෝකයක් පිරිසිදු කරනවා ඒ මොහොතේ. අජත්තං වා බාහිද්දාම කාය කායනුපස්සී විහෙරති. පැහැදිලිව කියලා තියෙනවා. දැන් හොඳට තේරුම් ගන්න ඕනේ මෙතෙක්කල් වැරදි විදිහට දැන් මේ රටේ ඔය භාවනා මධ්‍යස්ථානවල සියලු තැන්වල බුද්ධ ගෝසකේ පොතෙන් ගත්ත කසින භාවනා ඔය පොකුණු විට කොට්ටාවෙත් කඳු බොඩ තලගල මීතිරිගල තව තියෙන භාවනා මධ්‍යස්ථාන බොහෝ. අර විසුද්ධි මාර්ගයේ සහ බුද්ධ ගෝසකේ පොතේ කියපුවා ගරුකොට ගුරුකොට ඔය කසින භාවනා කරන්න. මේ අනුස්සති භාවනා නිවැරදිවත් ප්‍රායෝගිකවත් උගනද්දවත් කිසි කෙනෙක් මම මේක මතු කරලා පෙන්නනකම් කියා දුන්නේ. දැන් ඔන්නම් ඔබට මේ නම කියනවා, වචන ටික කියනවා. දැන් උදේ 6ට ඔය මොකද්ද මට හරියට මතක නැහැ, සද්දාද ප්‍රඥාද දිදුලද මොකක් හරි රූපවාහිනියක් තියෙනවා. උදේ 6ට විතර සිවුරක්ම ඇඳගත්ත හාමුදුරු නමක් ඇහිලා සතර කමඨහන් කියලා කියනවා. බුද්ධානුස්සති කියලා ඉතිපිසෝබාතාව කියනවා. මරණ අනුසති කියලා මරණය නියතයි, ජීවිතය අනියතයි කියන්න කියනවා. මෙත්තානුසති කියලා අර මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා, මේ අසුභානුසති හැටියට පිළිකුල් භාවනා. හතරම වැරදි. ඒ නිසා අනුසති හතර ඔය රේඩියෝ වල, ගුවන් විදුලි වල, චැනල් වල නම කියනවා. හැබැයි ප්‍රායෝගිකව මේ අනුසය න අනුසයති කරන ක්‍රමයක් ඒ ප්‍රකාශනවල නැහැ. ඒ දේශනාවල නැහැ. තියෙනවනම් මම බොහොම කැමැත්තෙන් බොහොම සාදුකාර දීලා ඒ හාමුදුරන්ටත් මගපල් ලැබේවා කියලා මං ආශිර්වාද. අවබෝධ කරගත්ත බොහොම පිං. ස්වාමීන් වහන්සේ දස්සනේන පහ තබ්බා පැහැදිලි කර දෙන්න.
දැක්ම පිරිසිදු කර ගැනීම. දසනය න පහතම්පා. දැන් සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ පළමිනි පියවර තමා දසනා පහතම්බ. දැන් ඔබ සියලු දෙනාගේ දැක්ම කිරුටු වෙලා තියෙන. කොහොමද ඔය ඇහැට දකින ප්‍රියමනාප රූප ඔබේ කරගන්න කැමැත්තක් ඇති වෙලා තිය. ඇහැට කන්නට නාසයට දිවට කයට මනට හයට මාරමුණු වෙන පංචස්කන්ධය රූපවේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඔබේ හිත පිනවනවනම් මන පිනවනවනම් ආස්වාදයක් සතුටක් ලබනවනම් පිනව පින ආස්වාදය කරනවනම් ඒවා හොඳයි. ඒවා හොඳයි ඒවා ඔබේ කරගන්න කැමති වෙනවා. ඔබේ දැක්ම කිලුටු වෙනවා. මලකට තට්ටු එකතු වෙනවා. ඒක නිසා දසනා පහතබ්බා නැහැ දසනා අපහතබ්බා. ඉතින් ඒක නිසා මේ දැක්ම පිරිසිදු කරගන්නත් ආයිසරයක් උපකාර වෙන්නේ අනුස්සති හතරමයි. එතකොට මේ මගඵල ලබන්නත් නිවන් දකින්නත් දැක්ම පිරිසිදු කරගන්නත් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නත් ප්‍රත්‍ය සංවරය ඇති කරගන්නත් ප්‍රාතිමුඛ සංවරය සියලු දෙයට අනුස්සති හතර. මේක කෝකටත් තෛලය වගේ දෙයක්. තේරුණාද? මේ සතර අනුස්සති. පෘථග්ජන පුද්ගලයාටත් සතර අනුස්සති. සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාටත් සතර අනුස්සති. සකදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වූ බුදුපියාණන් වහන්සේටත් උපකාර වෙන්නේ අනුස්සති. වඩන්නේ අනුස්සති. වෙන දෙයක් නෑ. ඒකයි කිව්වේ කෝකටත් තෛලය. එහෙමයි සමහරවිට. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ අද දින දේශනා කර මේකට බුවන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ එක්කම ප්‍රිය දෙයට කැමැති වීමත් අප්‍රිය දෙයට අකමැති වීමත් ගැන අනුසේ වැඩීමේ සම්බන්ධය කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වා පර්ණ කසින භාවනා ක්‍රම වලින් මේ උදේ පාන්දර මෙත්ත අනුසේදී වඩනවා ඒව වැඩක් නැහැ. ඒක නෙවෙයි තමන්ට ප්‍රශ්නයක් ආපු වෙලාවට ප්‍රශ්නයක් නෙමෙයි මෙත්තානුසතිය වැඩි යුත්තේ පටිගයක් තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂාවක් ක්‍රෝධයක් විරෝධයක් රාග දේශයක් මොනාර නෑ නෑ රාග දැන් රාගයක් ආපු වෙලාවට අසුභානුසතිය පටිගයක් ආපු වෙලාවට මෙත්තානුසතිය මරණානුසති බුද්ධානුසතිය වඩන්න ඕනේ හරියටම සතර කමරහන් සතරානුසතිය නිවැරදිව තේරුම් අරගෙන ඒ වෙලාවට ඒ අවස්ථාවට ගැළපෙන අවශ්‍ය දේ කරන්න ඕන. ඒ සඳහා යම් දැනුමක් ඉගෙනීමක් අධ්‍යාපනයක් ලබන්න ඕන. ඒක තමයි අපි මේ සතියක් ඇතුළත භාවනා වැඩසටහනක් කරලා මේ අනුස්සති අතර වෙන වෙනම බුදුහාමුදුරුව දේශනා කරපු ත්‍රිපිටක ධර්මය ආශ්‍රයෙන් සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් මේක වෙන වෙනම උගන්වන්නේ කියා දෙන්නේ ප්‍රායෝගිකව පැහැදිලි කරන්න. මේක දවසකට පැයකින් මේ වගේ පැයක ධර්ම දේශනාවකින් කරන්න බැරි හින්දායි අපි දවස් 7ක් අරගෙන උදේ හවස රැය වෙලා උගුර දෙය රහ වෙනකම් මේ කියා දෙන්නේ කරන්න කියන්නේ. නැතු අපිට අපේ නිවන අපි සාක්ෂාත් කරගෙන තියෙන්නේ නමුත් ඔබ සියලු දෙනාටත් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බැරි වෙන්න හේතුව පෙන්වලා දීලා කියා දීලා මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන මගත් ඔබට කරගන්න පුළුවන් කියන එක තේරුම් කරලා දෙන්නයි මේ ඔක්කොම දේශනා කරන්න. හැබැයි දැන් අනික් අය ඔය කියන්නේ ප්‍රතිලාභ ලබන්න. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය භවා භව හේතු ගන්න. අපිට එහෙම එකක් නැහැ. අපිට අවම අවශ්‍යතාවයක් නැහැ. අපි කාගෙන්වත් කිසිම දෙයක් කිසිම ආකාරයක බලාපොරොත්තුවක් ගන්නෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ, ආයාචනා කරන්නෙත් නැහැ, ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. සෝමනස පටිගයක් ආපු වෙලාවට තමයි මෙත්තානුස්සති මරණානුස්සති පටිගයක් ආපු වෙලාවට රාගයක් චන්දරාගයක් අන්තවාදී අන්තගාමී ලෙස දැඩි ආසාවක් තණ්හාවක් ආවහම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති හැබැයි අසුභානුස්සති බොහොම කුලකයේ බෙදල බල්ල පටිකූල මනසකාරයෙන් ධාතු අර ද්‍රව්‍ය වස්තුව බෙදල බල්ල ධාතු මනසිකාරයෙන් එහෙමත් නැත්නම් නවසීවතික මනසිකාරයෙන් බෙදල බලන්න ඕන. වත බග කරලා බලන්න ඕන. එහෙමයි සෝමනස. මමගේ ප්‍රශ්නේ දැන් ඒ
අවස්ථාව ආපු වෙලාවටනේ අපි දැන් මේ දේ කරන්න කිව්වේ. ඔව්. මේ දේ කරන්න කිව්වේ. දැන් සමහර විට දැන් අර කිවනේ මේ භාවනා මධ්‍යස්ථාන අර මේ කොහෙවත් යන්න ඕනේ නැහැ. තමුන් ගෙදරේ ඉඳන් තමුන් ක්‍රියාවේ ඉඳන් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නෑ පටිගයක් කෙනේ වලට වැඩේ කරන්න කියලා තමයි. ඔව් ඒක තමයි ඒක තමයි අපි කියන්නේ. අහන්න ප්‍රශ්නේ සොයනාසේ දැන් අපිට පටිගයක් අපිට චිත්තාන ප්‍රශ්නේ ඒ කියන්නේ චිත්තෙන් චිත්තපය හිතෙන් ඇති වෙනවනේ. රාග දේහෙන් හිතෙන් ඇති වෙන වෙලාවත් ඔය මහත්තයා ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට යනකොට එනකොට අපි හිතම සක්මන් මළුවක් ගමන් කරනවා කියලා. ඔය වෙලාවේ හිතට આવොත් මේ ප්‍රියමනාපදයක්. දැන් ඇහැට ගන්න නෙමෙයි හිතට එනවා. ඊයේ පෙරේදා දැක්ක ප්‍රියමනාප. එතෙන්දිත් වදන්න ඕන අසුභානුස්සති මරණානුස්සති බුද්ධං. අපි හිතම ඔබ සක්මන් මළුවක් ගමන් කරනකොට ඔබට එකපාරට මතක් වුණා ඊයේ පෙරේදා ඔබට තරහකාරයෙක් බයිටක්කාරයෙක් ඔබට විරුද්ධව කටයුතු. වහාම ඒ තරහා අයින් කළා මෙත්තානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වදන්. ඒක කරන්න පුළුවන්. ඒක ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට යනකොට එනකොට ගච්ඡන්නවා ටිටවා සයනවා නිසින්නවා. දවසේ පැය 24 තුලම මේ වෙලාවට එහෙම මේක දීගංවා රසංවා දෙකක් වෙනවා. දීගංවා කියන්නේ අතීතයේ මතක සටහන් මතුවෙනවා. රසංවා කියන්නේ දැන් වර්තමාන මොහොතේ හැට ගන්නට නාසයට දිවට කයට හයට හයෙන් පහකට අරමුණු වෙන දේ හර දීර්ඝ සංසාරය ආපු මතක සටහන් තමයි බහුලව එන්නේ බාහිර වෙන්නේ ඒවා නිදාගෙන ඉන්නකොටත් එන්න පුළුවන්. යනකොට එනකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි ගියත් මේවා එන්න පුළුවන්. ඒ වෙලාවෙත් වඩන්න ඕන ඔය කියන සතර අනුස්සතිමයි. ඒ වගේ තමයි සදංග. එතකොට සමහරට දැන් අපි මේක දෙපැත්තක් පටලවන ප්‍රියසහ අප්‍රිය දෙකක් නේද වෙන්නේ. සමහරට දේශයක් ආපු වෙලාවට මෙත්තානුසතිය වඩනවා අපි. මෙත්තාන්තිර දේශයක් ආවේ මෙත්තා වැඩුවා. මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති තුනම යුගනද්දම එකටම වඩන්න ඕන. ඔව්. එකක් විතරක් වඩලා හරියන්නේ. ඔව්. නැත්තම් මම අහන්නේ සමහරට වෙයිද රාගයක් හෝ දේශයක් රාගයක් ආවොත් අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න ඕන. නෑ. ඒකෙන් සමහරට අපිට පැටලීමක් වෙන්න බෑ. නෑ කිසිම පැටලීමක් වෙන්නේ නෑ. මොකද ද්වේෂයකට මෙත්තානුසතිය දේශය අයින් කළා මෛත්‍රිය වඩනවා. අර චන්දරාගේ දැඩි ආසාව ලෝභය අයින් කරන්න අසුභානුස්සතිය වඩනවා. මේක නිච්චසේ සුඛසේ අත්තසේ ඇති වෙලා තියෙන ඒ නිසා අනිච්චන් දුක්ඛං විපරිණාම ධම්ම දෙකම මරණානුස්සතිය නිබ්බිදාය විරාගාය නිරෝධාය පරිණසගාය දෙකම බුද්ධානුස්සතිය. නෑ මම ඒක කිසිම පැටලීමක් ඇති වෙන්නේ නෑ. හරියට යථා භූත ඥාන දර්ශනය මේක තේරුම් ගත්තොත් අහගත්තොත්. දැන් පැටලීම වෙන්නේ අර හුලං ඇදලා පිට කරලා මේක කරන්න උත්සාහ කරපු පුද්ගලයන්ට. ඒගොල්ලෝ හිතන්නේ හුලං ඇදීම් පිට කිරීමෙන් ඔක්කොම සිද්ධ වෙනවා. නෑ ඉතින් අදහස් කරේ මම අදහස් කරන්නේ දැන් අපි රාගයක් තියෙන වෙලාවට දේශ සිතක් නෑ රාගයක් තියෙන වෙලාවට රාගෙන් තොර වෙන අසුභානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න ඕන. වඩනවා. ඒක අනිත් පැත්තට ඒක දැන් අපි ඒක වඩාගෙන ඉන්නකොට ඒක අනිත් පැත්තක වෙලා අපි ඊටපස්සේ ඒ පැත්තට ක්‍රියා කරන්න පටන් ගත්තොත් නෑ එහෙම වෙන්නේ කරලා බලන්න හරියට කළොත් නිවැරදිව කළොත් ප්‍රායෝගිකව කළොත් යුගනද්දව කළොත් ඔය කියන දේවල් පැටලෙන්නේ නෑ ගැටෙන්නේ නෑ මුලා වෙන්නේ නෑ. ඒක න අනුසේති කරනවා. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒකට හොඳ පුරුද්දක් පුහුණුවක් හිත පදම් කරගන්න ඕන. දැන් ඔබේ හිත පදන් වෙලා තියෙන්නේ වැරදි පැත්තකට. ප්‍රිය දෙයට ඇලෙන්න, අප්‍රිය දෙයට ගැටෙන්න, ප්‍රිය අතර මනින්න. දැන් පදන් කරගන්න ඕන, පුරුදු කරගෙන, පුහුණු කරගෙන හිත ප්‍රිය දෙයක් ආව ගමන් අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන්න හිත පදන් කරගන්න ඕන. ඒකට පුරුද්දක්, පුහුණුවක් ලබන්න ඕන. ඒකයි මේ යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ ආසේවිතා භාවිතාය බහුලී කතාය කියලා කිව්වා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ඒ දැන් දැන් පටිගයක් ආපේලාට ඔය සියලු දේ වැඩුව ඒ වගේම දැන් සමහර දැන් එක එක වැඩසටහන මේ ප්‍රෝග්‍රෑම් එක දැකලා තිනවා. දැන් සමහර කට්ටිය කියනවා මේ දැන් මේ පටිගයක් ආපේලාන්නේ මේවා අපි කරන්නේ සිතවිලි එන එක නවත්වන්න කියලා. සිතවිලි එන එක බුදුහාමුදුරුව එහෙමනම් ඒක අසඤ්ඤතලෙ. ඒක මොකද්ද? සිතවිලි එන එක නවත්වනෝ නම් අසඤ්ඤ. එහෙමනම් ඒ පුද්ගලයා අර අසඤ්ඤ අර ආකාසඤ්ඤායතන ආකිඤ්ඤායතන විඤ්ඤායතන නේම සංඥා නාසඤ්ඤා සංඥා එන්නෙත් නැහැ ගන්නෙත් නැහැ අසඤ්ඤතල්. අසඤ්ඤතල් වල එහෙමත් එකක් තියෙනවා. ඔය ධ්‍යාන ලැබලා අරූපී ධ්‍යාන ලැබලා අසඤ්ඤතල් වලට යනවා.
නමුත් මනුස්සයෙක් හැටියට ඔබ අනුස්සති වඩනවා නම් ඔබ කීයටවත් අසංඥ වෙන්නේ නැහැ. ඔබේ හිතට ඔය ඇහැ කන නාසය දිවකය මන හයටම අරමුණු වෙනවා. අරමුණු වෙන එක බුදුහාමුදුරුවන්ටවත් අරහතුන් වහන්සේටවත් නවත්තන්න ඕනකමකුත් නැහැ, නවත්තන්නත් බෑ. නවත්තලා හරියන්නේත් නැහැ. හැබැයි අර වර්ධි අරමුණක් ආව ගමන්ම අනුසති වැඩුවොත් ඒක නිවැරදි වෙනවා, නික්ලේශී වෙනවා. අනුසති වැඩුවේ නැත්නම් අර කෙලෙස් අලුතෙන් උපදිනවා, මලකට එකතු වෙනවා. ඒ වගේම දැන් අර අපි දැන් අසුභාන්සිය වඩන්න කිව්වනේ. දාපු ස්වාමීන් වහන්සේ මෙකුවා ප්‍රිය රූපයක් දකුණව සමහරට කේසල් ලෝමා දතා කියලා මේවා කරනවනේ. නෑ, ඒ වචන ටිකුවට හරියන්නේ නෑ, බෙදලා බලන්න ඕන. නෑ, ඉතින් එහෙම අපි අසුභාන්සිතියම සමහරට ගෑනු රූපයක් දැක්කා, දරුවෙක් දැක්කා. අපි ඊට පස්සේ මේක දැන් මෙතනම ප්‍රැක්ටිස් කරනවා අසුභාන්සිය වල. මේක වැඩක් නෑ, මේ ජරා ගොඩක් මේ කියලා ආපු වැඩක් නෑ කියලා අයින් කරනවා. නෑ, දරුවෙක් දැක්කා අයින් කරනවා. ආර්ය කරුණාසෙනියස කියන එක ප්‍රශ්නයක. එතෙන්දි මහත්තයෝ යුතුකම් වගකීම් ඉටු කිරීම කරන්න ඕන. ඇලීම ගැටීම මුලාවෙන් මිදී නිදහස් වෙන්න ඕන. තේරුණාද? වැරදි ගති තුන ඇලීම ගැටීම මුලාව. දැන් අර තමන්ගේ දරුවට, තමන්ගේ නෝන මහත්තයාට, තමන්ගේ සහෝදරියකට, තමන්ගේ අම්මට යුතුකම් වගකීම් ඉටු කිරීම ඔය කතාව නෙමෙයි. ඒකයි මේකයි පටලවා ගන්න එපා. ඒව මනුස්සයෙක් හැටියට ඔබේ අර ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන්න යුතුකම් වගකීම ඉටු කරන්න. ඒක එකක්, මේක එකක්. මේ දෙක පටලවා ගත්ත ඔය ඔක්කොම පටලවාගෙන තියෙන මේ බුද්ධාගමේ, ඔය දහම් පාසල් වල මේ ආගමේ මහායාන ආගමේ උගන්නපු දේවල් වැරදි නිසා. තව එක ප්‍රශ්නයක් තියෙනවා මනසේ, සමා වෙන්න. මේ දැන් අර අපි අභිධර්මයේ සමහරට මේ සිත රූප ගැන පොඩ්ඩක් සමාජයේ මේ තියෙනවා. අභිධර්මය ගැන උගන්වනවා සිත රූපය. ඔව්, අභිධර්මය උගන්වනවා. අතර කමක් නැද්ද? කමක් නැහැ. වරදක් නැහැ. හැබැයි අනුස්සති වඩන්න කිසිම උපකාරයක් වෙන්නේ නැහැ අභිධර්මය ඉගෙන ගත්තයි කියලා. හැබැයි සංදේශනාව තේරුම් ගත්තොත් සමුදය නිරෝධය තේරුම් ගන්න පුළුවන්. සංකාර තේරුම් ගන්න පුළුවන්. සංචේතනා තේරුම් ගන්න පුළුවන්. අභිධර්මය ඉගෙන ගත්ත පුද්ගලයෙකුට යම් විභාගෙ පාස් කරන්න පුළුවන්, උගත්කමක් ලබා ගන්න පුළුවන්, හොඳ විශ්ලේෂණයක් සටහනක් මතක් කරගන්න පුළුවන්, නිවන් දකින්න බෑ. නමුත් අභිධර්මය මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකියි කියලා තේරුම් ගත්ත පුද්ගලයෙකුට අන්න අභිධර්මය හරියටම මේ සමුදය නිරෝධය කියලා තේරුම් ගන්න. ඉතින් ඒක නිසා සමුදය නිරෝධය සතරකමට නැතුව අභිධර්මය විතරක් උගන්නන පුද්ගලයේ ග්‍රන්ථ ධූරය පුරණම විපස්සනා ධූරය බිඳුවයි. නිවන් මඟ බල ලබන්න අභිධර්මය ඉගෙන ගත්තට මුළු ත්‍රිපිටකයේම තියෙන අභිධර්ම ධම්ම සමුච්ච අභිධම්ම සමුච්චය කියන පොත ඉගෙන ගත්තත් උගන්වත් පුළුවන් කමක් නැහැ. මඟ බල ලබන්න බෑ. ග්‍රන්ථ ධූරය පුරනවා, විපස්සනා ධූරය බිඳුවයි. නිවන් දකින්න මගඵල ලබන්න නම් මේ අනුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වර්තමාන මොහොතේන වැරදි සිටුවිලි වලට අදාළව අනුස්සති හතර වඩන්නු. බුද්ධ ශක්තියට අනුගත වුණොත් ඒ අතර තවත් එක කාරණයක් තියෙනවා. මේ ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන්නට කමා කරගන්න ඕන කායේන වාචා චිත්තේන පමාදේන මායාගතං ආදී වශයෙන් කමා කර ගැනීම, ඒ වගේම පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පැතිරවීම, ඒ වගේම කැපකොට පින් අනුමෝදන් කළ අනුසතිය අතර ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇසිරීම. එතකොට ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වෙන කරුණු හතරෙන් මගපල් ලැබීම ඉක්මන් වෙනවා. ණය ගන්න දෙනුවෙන් අනන සුඛයටපත් වෙනවා. අනුසතිය වැඩිවීමෙන් මලකට තට්ටු තුන අයින් වෙනවා. අර බුද්ධ ශක්තියට අනුගත වීමෙන් බොටල් නෙක් එකෙන් මිදි නිදහස් වෙනවා. එතකොට කරුණු තුනක් තියෙනවා. සතර කමඨහන් අනුසතිය හැටියට වඩන්න ඕනේ.
කමා කරගෙන පින් අනුමෝදන් කළ පරම මෛත්‍රිය පතුරුලා නායකන්තුමිය මිදෙන්න ඕන බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. එහෙමනම් මගපල් ලබන එක සෝතාපන්න සකදාගාමි අනුගාමි වශයෙන් මගපල් ලබන එක කාටවත්ක්ම වළක්වන්න බෑ. ඔය ටික නොකර වෙන මොනවා කළත් ජීවිත කාලය තුළ ඔය කසින භාවනා වඩ අවුරුදු 60-70 ඉන්න කට්ටිය ඉන්නවා. ධ්‍යාන ලබන්න පුළුවන්. හැබැයි මගපල කියන ඒවා පිළිබඳව කිසිදු තේරුමක් හැඟීමක් දැනීමක් නැහැ. මලකට තට්ටු තුන එහෙමමයි. හොඳයි එහෙනම්. අති ගෞරවනීය අරහතුන් වහන්ස, මගේ පළවෙනි ප්‍රශ්නය, කෙනෙක් සෝතාපන්න වූ බව තමන් විසින් දැනගන්නේ කෙසේද? ඒ වගේම වෙනත් කෙනෙකුට ඒ පුද්ගලයා සෝතාපන්න වූ බව දැනගත හැකිද? කිසිදු පෘථග්ජන තවත් පෘථග්ජන පුද්ගලයෙකුට කිසිම මගඵලලාභියෙක්ව කොයි විදිහකවත් හඳුනාගන්න බෑ. තේරුණාද? සාමාන්‍ය අසුතවත් පෘථග්ජන පුද්ගලයෙක් මහණ වෙලා අවුරුදු 50-60 ඔය භාවනා කරලා ධ්‍යාන ලැබුවත් අභිඥා ලැබුවත් දැන් උදාහරණයක් හැටියට බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරුව ගියාර කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාමස්සජී ඉර්ෂිවරුන් හමු වෙන්නේ. ඒගොල්ලෝ දැනගත්තද බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා කියලා? මගපල් නැහැ. ඒගොල්ලෝ දැනගත්තේ නැහැ. ඒගොල්ලෝ කෝ අපිට විශ්වාස කරන්න බෑ, අපිට තේරෙන්නේ නැහැ, අපිට පේන්නේ නැහැ. ඒක තමයි. ඔබත් ඒ වගේ තමයි විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා තවත් පෘථග්ජන පුද්ගලයෙකුට කිසිදු මගඵලලාභියෙක්ව දැන හඳුනා ගන්න, වෙන් කළා තේරුම් ගන්න බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණොත් අනිවාර්යෙන් ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා තමන් තුළ ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක්, පච්චවේක්ඛිතබ්බං. ප්‍රත්‍යවේක්ෂා ඥාන පහ. දැන් මම අර දැක්මෙන් පිරිසුදු වෙච්ච බව, කෙලෙස් අනුසය අනුසති වඩන බව, අනුසති වැඩීමෙන් මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන බව, ඉතිරි කෙලෙසුත් දකිනවා, ඒ කෙලෙසුත් අයින් කරන්න මේ අනුසතියම වැඩිවෙනවා. එහෙම නිසා ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට තමන් තුළම සාක්ෂාත් වෙනවා. ඒක සෝතාපන්න ඵලයට පත් වූ කෙනෙක් අත්දකින්නවත් විඳිනවා මිසක් ඔබ කාටවත් කල්පනා කරලා හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. හිතන්න යන්නත් එපා, වැඩක් නෑ. ඔබ උත්සාහ කළ යුත්තේ සෝතාපන්න ඵලයට පත් වෙන්න නම් අනුසතිය අතර වඩන්න ඕන, කිසි දෙයක් බලාපොරොත්තු නොවී අත්හැරීමේ චේතනාව. බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන, නායකන්දිනුවේ මිදී නිදහසන කරුණු කරන්න ඕන. යමක් බලාපොරොත්තු නොවී අපේක්ෂා නැතුව උපේක්ඛා සිටින් සංකාර උපේක්ඛා ඥානය. එහෙම වුණාම සෝතාපන්න ඵලයට පත් වුණාම තේරෙයි අන්න මාතුලක් දැන් ප්‍රත්‍යවේක්ෂා ඥාන පහක් පහළ වෙනවා. අති ගෞරවනීය අරහතුන් වහන්සේ, මගේ දෙවෙනි ප්‍රශ්නය, කෙනෙක් සමුදය නිරෝධ කිරීමේදී රාග සිතුවිල්ලක් නම් ඒ වැඩියම ඉස්මතු වෙන්නේ මෝහ සිතුවිල්ලටද කියන යනවක අපිට පැහැදලා දෙන්න. රාගය ආවොත් තුනම එකවරම මතුවෙනවා. දේශයාවත් තුනම එකවරම මතුවෙනවා. මෝහයාවත් තුනම එකවරම එකක් ඉන්නේ නැහැ. රාග දේශ මෝහ තුනම එකවරම එකටම මතුවෙනවා. කැපුවොත් තුනම එකවරම කැපෙනවා. තේරුණාද? මේ අනුස්සති වඩලා කපනවා නම් දැන් අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩලා කපනවා නම් රාගය දේශය මෝහ තුනම කැපෙනවා. රාගක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ නිබ්බාණං කියලා බුදුහාම තුනමයි කැපෙන්නේ. කපන්න නැත්නම් තුනමයි උපදින්. තුනම උපදින බව උදාහරණ සහිතව බොහෝ තැන්වල කියලා තියෙනවා. මම ඔන්නම් පොඩි උදාහරණයක් දෙන්නම්. ඔන්න ඔබ කොහේ හරි ඔය උපන්දින සාදයකට, කොහේ හරි උත්සවයකට, පොඩි උත්සවයකට, ගෙයක් ගෙවදින තැනකට, මේ වගේ තැනකට ගියා. ඔබට කේක් කෑල්ලක් දෙනවා කන්න. කාටත් කේක් කෑල්ලක් දෙනවා කන්න. මේක හොඳ මොකක් හරි විශේෂයෙන් හදපු වාසනා කේක් වගේ මොනව හරි කියමුකෝ. දැන් මේ කේක් කෑල්ල ඔබ ගත්ත ගමන්ම කටට එක කටයි ගත්තේ, ගත්ත ගමන්ම
ඔබ මුළු ජීවිත කාලය තුළම කාපු කේක් කෑල්ලයි මේ කෑල්ලයි සංසන්දනය කරනවා. සංසන්දනය කරනවා. අන්න මෝහය. සංසන්දනය කරලා මේක අර පරණ කේක් වලට වඩා රසනම් මේ කේක් කෑල්ලට ප්‍රිය බවක් ඇති වෙනවා. රාගයක් ඇති වෙනවා. අර පරණ කේක් කෑලි වලට අප්‍රිය බවක් ද්වේෂයක් ඇති වෙනවා. තුනම එකවර උපදිනවා. නැත්නම් නැවතුණ තුනම නවතිනවා. තුනම නවතුණොත් ඔබ ජයගත්තා. තුනම ඉපදුනොත් රාගමල දේශමල මෝහමල තුනම එනවා එකක් බලවත් වෙනවා. එකක් බලවත් වෙනවා. වැඩිම බලවත් වෙන්නේ මොහේද ස්වාමී? ඒක ඉතින් එක එක අවස්ථාවට. දැන් ඔය අවස්ථාවේ බලවත් වෙන්නේ අර අලුතෙන් කාපු රස කේක් කෑල්ල පිළිබඳව සංචේතන පත්වන අපේ ගෙදරක් පාටියක් තියෙනවනම් මේ කේක් දෙන්න ඕන. කොහෙන්ද මේ කේක් ගෙනාවේ? දෙවෙනි කේක් කෑල්ලකුත් බැරි වෙලාවට ආව දෙවෙනි වර ඒකත් කන්න ඕන. ඈ මොනවා දාලාද මේක හැදුවේ කියලා අහන්නත් හිතෙනවා. ඈ කොහෙන්ද ගත්තේ? ඔය සංචේතන පාත්. දැන් එතකොට අර රාගය බලවත් වෙනවා. අනිත් දෙකත් උපදිනවා. ඒක එහෙම තියෙනවා. නමුත් රාගය බලව. දැන් තව උදාහරණයක් මං ගන්නම්. මේක උදාහරණ දෙන එක හොඳයි. අපි හිටමු පාරක අලුතෙන් ගයක් හදනවා. අර වහලා ආවරණය කළානේ හදන්නේ. ඔන්න තමන්ගේ ගේ තියෙන්නේ මේ පාරෙමයි. දැන් තමන් දවස ගානේ අනේන පාරේ අතරතුර අලුතෙන් ගයක් හදනවා. ඔන්න ගේ හදලා ඉවරයි, ගේට්ටුවත් හදලා ඉවරයි. ඔන්න දැන් විවුර්ත කරන දවස. දැන් එක පාට තමන් යනකොට මේ අලුත් ගේයි අලුතෙන් හදපු ගේට්ටුවයි. අලුතෙන් හොඳ ලස්සන ගේට්ටුවක්. දැන් එකපාරටම මේ ගේට්ටුව දැක්ක ගමන් කාගේ ගේට්ටුවත් එක්ක සංසන්දනය කරන්නේ? තමන්ගේ. දැන් මේ ගේට්ටුව ලස්සන දැක්ක මේක අනුන්ගේ ගේට්ටුවක්. තමන්ගේ ගේට්ටුවට අර මනිනවා. සංසන්දනය කළා තමන්ගේ ගේට්ටුවට ද්වේෂයක් ඇති වෙනවා. අනුන්ගේ ගේට්ටුවට චන්ද්‍රාගයක් ඇති වෙනවා. ගෙදර ගිහිල්ලත් කතා කරනවා. ඈ නන්දති අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. ගෙදර ගිහිල්ලත් කියනවා දැන් නම් අපේ ගේට්ටුව තියලා හරියන්නේ නැහැ, කඩන්න ඕන. ඈ විනාශ කරන්න ඕන. ගේ නෙමෙයි ගේට්ටුව. අර තමන්ගේ ගේට්ටුවට ද්වේෂයක් ඇති වුණා. අර කේක් කෑල්ලේදී ඒකට රාගයක් ඇති වෙන්නේ, මෙතෙන්දි ද්වේෂයක්. හැබැයි තුනම උපදිනවා, ද්වේෂය බලවත් වෙනවා. එතකොට ඒ අවස්ථාවලදී තුනම උපදිනවා. එක්ක රාගය බලවත් වෙනවා, එක්ක දේශය බලවත් වෙනවා, සමහර තැන්වලදී මෝහය බලවත් වෙනවා, අවිද්‍යාව බලවත් වෙනවා. තුනෙන්ම හිත කිලුටු වෙනවා. අනුස්සති වැඩුවොත් තුනෙන්ම හිත කිලුටු වෙන එක නවතිනවා. නිහතමානී වෙනවා. ඔබවහන්සේට දීර්ඝායුෂ සහ නිරෝගී සුව. අවසරයි රහතන් වහන්සේ, අපිට මේ ණයගනු වලින් මිදින් දාස් වෙන්නට අපිට කියන්නේ කැපකොටපින් අනුමෝදන් කරන්න ඕන්නේ. ඒ කැපකොටපින් අනුමෝදන් කිරීම අනන්ත සංසාරයේ පටන් කරගෙන ආ පුණ්‍ය සම්භාරයන්ද මේ ජීවිතයේ සතරකම රහන් කරන ක්‍රමෙන් ගාවන පුණ්‍ය සම්භාරයන් කමනක් ඒ මතක් කිරීමෙන්ද ඒ කරගන්නා වූ ඒ ණයගනු වලින් මිදින් දාස් වීමට ප්‍රමාණවත්ද? නැත්නම් අපිට මේ තවත් බුද්ධ ප්‍රවේග මහා සංඝ රත්නයේ දාණය දීලා අර පින්කම් මේ පින්කම් ආදී කරලා ඒවත් අවශ්‍ය වන්ද ඒ දෙන්න. දැන් මහත්තයෝ වේලාමා සූත්‍රයේ දාන ආනිසංස සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඔය මහත්තයාගේ ප්‍රශ්නට උත්තර දීලා තියෙනවා. දැන් වේලාමා සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා බුදුවරු ලක්ෂ ගාණක් එකතු කළා, අරහතුන් වහන්සේලා ලක්ෂ ගාණක් එකතු කළා, වඩා හිඳ බලා මුළු ජීවිත කාලය තුළම දන් දුන්නත් පින්කම් කළත් ඊට වඩා මේ වේලාම සූත්‍රයේ කියන ඊට වඩා එක මොහොතක් එක වර්තමාන මොහොතේ එක මල් රේණුවක් අවස්ථාවකවත් පරම මෛත්‍රිය අප්‍රමාණ චේතෝ විමුක්තිය පතුරවන්න පුළුවන් නම් ඒක අර බුදුවරු ලක්ෂ ගානකට දන් දුන්නට වඩා මේක 16 ගුණයක් වටිනවා. වේලාමා සූත්‍රයේ අවසානෙට කියනවා යම් කිසි කෙනෙකුට මේ අනිච්ච සංඥාව වඩන්න පුළුවන් නම් මරණානුස්සතිය. ඒක ඊටත් වඩා
මගපල් ලබන්නට අර සියලු දේවල් වලට වඩා අනිච්ච සංඥා මෙනෙහි කරන අනිච්ච දුක්ඛම් විපරිණාම ධම්මං මෙනෙහි කළ නිබ්බිදා විරාග නිරෝධ වඩිනවා නම් ඒක මගපල් ලබන්නටම බුද්ධ ශක්තියට අනුගත වෙන්නටම සුදුසුත්වයකට පත් වෙනවා. මේ බුදුහාමුදුරුවෝ කියපු දේ. අද මිනිස්සුන්ට මේ මහායාන බුද්ධ ආගමේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ 19 20 වෙනි පරිච්ඡේද බල කියලා තියෙන මේ දන් දෙන එක බොහොම මතු කළා කියලා තියෙනවා. දන් දෙන එක මං කියන්නේ නරකයි කියලා. දන් දෙන එකෙන් හොඳක් දුන් දෙයකින් අනිවාර්යෙන් Tamanට ආපහු ලැබෙනවා. හැබැයි පැවැත්ම තුළ ඒ කොච්චර මොනවා ලැබුණත් අර අනුසය න අනුසයටි වෙලා මේ මලකට තට්ටු තුන අයින් කළා නිවන් දකින්න ඒක ප්‍රමාණවත් නෑ. සිල් රැකීම දන් දීම ත්‍රිවිධ පුණ්‍යක් ව්‍යා සූත්‍රවල බුදුහාමුදුරුවෝ කිව්වා මහා සාරෝපම් සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උපමා අරගෙන මේ සිල් වතක් රැකීම ගහක අරටුවක් හොයන මිනිහෙක් ගහේ පොත්ත අරගෙන සෑහීමකට පත් වුණා. අරටුවක් හොයන්නේ මිනිහෙක් ඇලේ ගිහිල්ලා ගහක් හොයන්න හොඳ දීබඩුවක් හදන්න ඒ මිනිහට මේ පොත්ත අරගෙන හොඳ පොත්තක් අරගත්ත අන්නේකෙන් සෑහීමකට පත් වුණ මිනිහා වගේ කියලා කියනවා. මහාසාරෝපම චූලසාරෝපම සූත්‍ර දෙකේම සිල්වතක් රැකීම. ඒ වගේම රතවිනීත සූත්‍රයේ කොසල් රජුරන්ට දේශනා කරපු මේ රතනං රත විනීත කිරීම. රත කියන්නේ මේ සංසාර ගමන රිය ගමනට කියපු වචනයක්. දැන් ඔය තියෙනවනේ ඔබ අහලා තියෙන රතන සූත්‍රය කියලා හැමදාම රේඩියෝ එකේ රූපවාහිනියේ උදේට කියනවනේ. දැන් මේක කියන්නේ මොකද්ද? රතනං. මේ වචන දෙක මොකද්ද? රත කියන්නේ රිය ගමන. නං කියන්නේ මොකද්ද? නැවැත්වීම. මේ රිය ගමන නැවැත්වීම, මේ සංසාර ගමන නැවැත්වීම, මේ දුක් පැවැත්ම නැවැත්වීම. රතනං පණීතං. රතනං පණීතං. බුද්ධ රතනං ධම්ම රතනං සං. අද වෙනකොට රතනං ට්‍රිපල් ජෙම්ස් කරලා. මැණික් තුනක් කරලා. සම්පූර්ණම බුදුහාමුදුරුවන්ගේ ධර්මය වචනයක් වචනයක් පාසා විකෘති කළා, ධර්මය විනාශ කළා, වෙනස් කළා. අද කියනවා, ලියනවා, ඔත් ලියනවා, කියා දිනවා, ඉගන්නනවා ඉස්කෝලවල, දහම් පාසල්වල, පිරිවෙන්වල, බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ධර්මය විකෘති කළා, උගන්නනවා. ඉතින් ඒක නිසා කීයටවත් නිවන් මඟඵල ලබන්න නම් ඔය විකෘති කළා කියලා හරියන්නේ නැහැ. අනුස්සති හතර නිවැරදිව තේරුම් අරගෙන තමන්ගේ හිතට වර්තමාන මොහොතේ එන අනුස්සති එත්ත එත්ත විපස්සති එතන එදිනෙම වෙන් කළා, වැරදි දේ අස් කළා, ප්‍රහාණය කළා, අයින් කරන්න ඕන. ඒකයි විපස්සති කිව්වේ. වහන්සේට කායික මානසික දුක පිට ඇදිරි වේවා. ස්වාමීන් වහන්ස, මම රැකියාව කරන්නේ රජයේ සේවයේ. මට තියෙන ගැටලුව තමයි මම ගොඩක් විට උදේ ගියාම උදේ ඉඳන් හවස වෙනකන් ගොඩාක් විට ගැටෙන ස්වරූපයක් තමයි තියෙන්නේ අපේ සේවයේ. අසාධාරණය තමයි ගොඩාක් විට සිද්ධ වෙන්නේ. ඉතින් උඩ ඉඳන් පල්ලෙහාට එනකම් බොරුව, වංචාව, ඒ වගේ දේවල් තමයි වෙන්නේ. ඉතින් හැම වෙලේම මට තියෙනවා ගැටුම්කාරී වාතාවරණයක්. ඉතින් අර මට ඒක දැන් ගැටුනොත් කාගේ හිතද කිලුටු වෙන්නේ? ගැටුනොත් කාගේ හිතද කිලුටු වෙන්නේ? දැන් ඔබ රස්සාව කරන තැන ඔබේ දෙයක් නෙමෙයි නෙමෙයි. ඔබ කරන් දුන දැන් මේ පොදු මහ ජනතාව නම් එන්නේ ඒ අයට යුතුකම් වගේ කීම් ඉටු කරන් දුන. තේරුණාද? හැකි උපරිම ඔබට පුළුවන් මට්ටමේ. ඔබට පුළුවන් මට්ටමක් තියෙනවා. ඒ මට්ටම දක්වා ඒ ඔබ කරා එන සේවයට එන අයට යහපතක් සතක් ශාන්තියක් සැලසෙන්න ඒ අයගේ හිත සතුටු කරබල ඒක ඒ පුද්ගලයාට ඔබට පුළුවන් දේ කරන්න. මමත් මේ රජයේ රැකියාවක් අවුරුදු 30 ගණනක් කළා. තේරුණාද? 1968 ඉඳන් 2002 වෙනකම් මාත් රැකියාවක් කළා. ඒ වගේ රජයේ රැකියාවල් කරන අයට ඕවගේ ගැටුම් තියෙනවා. නමුත් අපි බලන්න ඕන පුළුවන් තරම් කොයි විදිහෙන් හරි
අර අසරණ අනාථ මහජනතාව යමක් බලාපොරොත්තුවෙන් එන්නේ. තමන්ට පුළුවන් තත්ත්වයෙන් තරමින් ඒ අයට යහපතක් හොඳක් සිතක් ශාන්තියක් සහනයක් සලසන්න. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඒක වළක්වන්න බැරි නම් අපි ගැටිලා වළක්වන්න බැරි නම් ඒක උපේක්ෂාසිතින් ඒක තමන් හිතේ ගැටීමක් ඇති කරගන්න එපා. ඇලීමක් ඇති කරගන්නත් එපා, ගැටීමක් ඇති කරගන්නත් එපා, මුලාවක් ඇති කරගන්නත් එපා. අනුසතිය වඩන්න එතෙන්දිත් පුළුවන්. එතෙන්දි අනුසතිය එතෙන්දිත් පුළුවන්කම තියෙනවා. දැන් සමහර විටක ඔබට ඉහළ නිලධාරියෙකුගේ බලපෑමක් නිසා මේක කරන්න බැරි වෙන්න පුළුවන්. ඔබ තරහා ගන්න එපා. ඒ පුද්ගලයාටත් මෛත්‍රී කරන්න, අර ඉහළ පුද්ගලයාටත් මෛත්‍රී කරන්න, ඒ පුද්ගලයාටත් යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා. ඒ පුද්ගලයාත් මේ වැරදි දැනීමෙන් මිදී නිදහස් වෙනවා. මගේ මම මෛත්‍රී කරනවා කියලා හිතන්නේ. ඒකයි කරන්න ඕන. නැතුව තමන් ගැටුනොත් මොකද වෙන්නේ? තමන්ගේ ඔය අධ්‍යාත්මය ඇතුළාන්තයේ කිලුට වෙනවා, කළු කිරණ ශක්තියක් මතු වෙනවා. තමන්ගේ නිවන වැහෙනවා. තමන්ගේ මඟ වැහෙනවා. ඒක නිසා මේ පැවැත්ම තුළ යම් යම් සීමා වලට කොටු වෙලා තමයි හැමතැනම රාජකාරී කරන්න වෙන්නේ, ඉස්කෝලවල උගන්වන්න වෙන්නේ, ඉගෙන ගන්න වෙන්නේ ඔක්කොම. ඒවෙන් අපි ගැටුමක්, ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඇති කරගන්න හොඳ නැහැ. ඇලීම, ගැටීම, මුලාව ඇති කරගන්නේ අපි නොදැනුමත්කමින්, අඥානකමින්. ඇලීමක්, ගැටීමක්, මුලාවක් ආවොත් අපේ ඇතුළාන්තය තුළ අර මලකඩ තට්ටු එකතු වෙනවා. ඒකෙන් මිදී නිදහස් වෙන්න තමන්ටම පුළුවන්කම තියෙනවා. නිවැරදිව ඒ අවස්ථාවට ගැළපෙන විදිහට අනුස්සති වැඩුව වඩන්න පුරුදු වෙන්න, පුහුණු වෙන්න, බලන්න පුරුදු කරලා එතකොට හරියයි. හොඳයි, එහෙනම් අපේ දැන් අවසාන අවස්ථාව මේ ධර්ම දේශනාව සාකච්ඡාවෙත් අපි මේ ධර්ම දානය, ධර්ම දේශනාව සහ දහවල් දාන පින්කම පන්නපිටිය රුක්මලේ පන්සල පාර අංක 76 F දරණ නිවසේ පදිංචි සමන්ත සමරනායක මහතා ඇතුළු දූදරුවන් හා පවුලේ ඥාති හිත මිත්‍රාදීන් අසල්වැසියන් සියලු දෙනාගේ සහභාගිත්වයෙන් සහයෝගයෙන් එකතු වෙලා මෙවන් ධර්ම දානමය පින්කමක් කළ බලාපොරොත්තු වෙන්නේ ඒ තම තමන්ගේ පවුල් වලින් පරම්පරාගතව සංසාරගතව මිය පරලොව ගියා වූ ගිල්බර්ට් සමරනායක පියාණන් සිහිපත් කළා කැපකොට පින් අනුමෝදන් කිරීමත්, ගර්ලින් සමරනායක මව සිහිපත් කළා කැපකොට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම මිය පරලොව ගියා වූ ලීලා රත්න පියාණන්, මොහන්දිරම් පියාණන් සහ මව, වික්‍රමාරච්චි මව සහ නන්දා කරුණානායක මව ඇතුළු ඒ පරම්පරාගතව මේ පවුල් වලින් පරම්පරාගතව මිය පරලොව ගිය නම් සඳහන් කළ නොකළ සියලු ඥාති මිත්‍රාදීන් සිහිපත් කළා. ඔබ අපි සියලු දෙනාගේ ඒකාබද්ධ ශක්තියෙන් ඒ සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ මිය පරලෝකීය සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නට ධර්මාවබෝධය ලැබෙන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් ඒ සියලු ඥාති මිත්‍රාදීන්ට උපකාර වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා. ඒ වගේම මේ ධර්ම දේශනාවට සහභාගී වුණ, සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය මව් දෙමව්පියන් සියලා ආචිල පරම්පරාගත නොඑක අය තමයි දරුවන්, ස්වාමි පුරුෂයෝ, භාර්යාව, සහෝදර සහෝදරයන් මිය පරලොව යන්නේ. ඒ සියලු දෙනා මේ අවස්ථාවේ අපි සිහිපත් කළා. ඒ සියලු දෙනාටත් ඒකාබද්ධ ශක්තියකින් පින් අනුමෝදන් කළ පින් පවරලා පින් දීලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් සසර දුකින් මිදී නිදහස් වන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උපකාර වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසනා වේවා. ඒ වගේම පින් බලාපොරොත්තු වන බොහෝ පරදත් උපජීවීන්, භූතයන්, ප්‍රේතයන්, දෙවි දේවතාවුන්, රූපී අරූපී බ්‍රහ්මයන්, ඒ වගේ පින් බලාපොරොත්තු වන බොහෝ පරදත් උපජීවීන් ඇවිල්ලා ඉන්නවා. ඒ සියලු දෙනාටත් හිත පිරෙන්න කැපකොට පින් අනුමෝදන් කළ පින් පවරලා ඒ පින් බලාපොරොත්තු වන සියලු පරදත් උපජීවීන්ටත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කළ පින් පවරලා පින් දීලා
මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු ඥාති මිත්‍රාදීන් පරලත් උපජීවීන් භූතයන් පෙරේතයන් දෙවි දේවතාවුන්ටත් සසර දුකින් මිදීන් දහසන්නට නිවන් සුවෙන් සුවපත් වන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උපකාර වේවා උපනිශ්‍රය වේවා හේතු ආසනා. ඔබ සියලු දෙනාටම අපි පින් අනුමෝදන් කරන්නේ නැහැ, පින් දෙන්නේ නැහැ, පින් පවරන්නේ නැහැ. මේ ධර්ම දේශනාවෙන් තේරුම් ගත්ත සතර අනුස්සති වඩලා අර මලකර තට්ටු තුන ඉවත් කරන්නටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් ඔබ සියලු දෙනාටත් උපකාර වේවා උපනිශ්‍රය වේවා හේතු ආසනාවේ. දැන් අපේ යුතුකම වගේ කීමේ යුතු කළා. දැන් ඔබ සියලු දෙනා සිහිපත් කරගන්න ඕනේ පින් බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් ඉන්නවා. අපි කැපකොට පින් අනුමෝදන් කරන්න මේ ගාථාවන් කියලා පින් දෙන්න, පින් පවරන්න. ඒ වගේම ඒ පින් අනුමෝදන් කරන්න ගාථා කියන්න ඉස්සෙල්ලා තවත් අපි එක වචනයක් කියන්න ඕන. ඔබ සියලු දෙනාම කරන කියන ලෞකික වශයෙන් කරන කියන සියලු කටයුතු සාර්ථක වෙන්නටත් ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් අනුසති වඩා මේ සතර දුකින් මිදී නිදහස් වන්නටත් මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් ඔබ සියලු දෙනාටත් උපකාර වේවා හේතු ආසනා. දැන් ඒ පින් බලාපොරොත්තු වන සියලු දෙනාගේ හිත පිරෙන්නට මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් ඒ සියලු දෙනාටත් සසර දුකින් මිදී නිදහස් වන්නට මේ පින උපකාර වේවා කියන චේතනාවෙන් මේ ගාථාවන් කියලා පින්. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තූ සුඛිතා හුන්තු ඥාන. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්. හොඳයි, ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වා, සුවපත් වේවා. ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම මේ සියලු ධර්ම කර්ම කාරණා ඔබ සැමටම උපකාර වේවා, උපනිශ්‍රය වේවා, හේතු ආසන. තවත් එක දැන්වීමක් තියෙනවා. අපි මේ මැයි මාසෙත් ජුනි මාසෙත් භාවනා වැඩසටහන් පවත්වන්නේ මීරිගම. නමුත් වෙසක් පෝය නිමිත්තෙන් 23 වෙනිදාත් 24 වෙනිදාත් 25, 26 දින 4ම අපි උදේ දවල් රාත්‍රි ධර්ම දේශනා දිගටම ඒ දවස් 4 කරනවා. ඔබ කැමති ඕනෑම කෙනෙකුට මීරිගමට ඇවිල්ලා ඒ ධර්ම දේශනාවලටත් කන් දෙන්න පුළුවන්.